नमस्कार वीवा बुदुरुवनट समदा बुदु हिमी सारन नमस्कार वीवा दम्रुवनट समदा सदहम सारन नमस्कार वीवा संगरुवनट समदा महासंग सारणयामी नमस्कार वीवा तुनुरुवनट समदा तिसारण සාදු අපට ධර්මී කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමි පාදයන්න් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාගේ අවසරයි පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි පහුගිය කාලේ ඉගෙන ගත්ත අනුස්සති භාවනාවලින් කීපයක් දැන් අපිට ඉගෙන ගන්න තියෙන අනුස්සති භාවනා ඔක්කොම කීයක් ගැනද අපි දැනගන්න තියෙන්නේ 10ක් කීයක්ද 10ක් එතකොට අනුස්සති 6ක් වශයෙන් පින්වා දෙනවා ඒ වගේම තමයි 10ක් වශයෙන් පින්වා දීම් තියෙනවා ඉතින් අපි ඉගෙන ගන්න අනුස්සති කීයක්ද 10ක් ඉගෙන ගන්න තියෙනවා මේ 10න් අපි ඉගෙන ගත්තා මොකද්ද බුද්ධානුස්සති ධම්මා සංඝානුස්සතිය සීලානුස්සතිය ඡාගානුස්සතිය දේවතානුස්සතිය අද ඉගෙන ගන්න තියෙනවා ඊට පස්සේ තියෙනවා මරණානුස්සතිය කායගත සතිය ආනාපාන සතිය ඊට පස්සේ ූපසමානුස්සතිය අපිට තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා එතකොට මේ භාවනාව මුල් කරගෙන තමයි මේ අනුස්සති මුල් කරගෙන ශ්‍රාවකෙක් තමන්ගේ චිත්ත සන්තානේ තැම්පත් කරගන්න දැමුණු සිතක් උපදව ගන්න නිවුණු සිතක් උපදව ගන්න බොහෝ ආනිසංස උපදව ගන්නට පුළුවන් මේවා ඉගෙන ගත්තොත් තමයි කරන්න පුළුවන් ඉගෙන ගන්න නැතුව ගහක් යට වාඩි වෙනවා පුළුවන් ද කරන්න අනුස්සති දන්නේ නැතුව බෑ අහල හරි තියෙන්න ඕනේ එතකොට අපිට පේන දෙයක් ඔබ gedara dora වැඩ කරනු මල් පාත්ති වලට වතුර දානු දුවා දරුවෝ ගැන හොයලා බලනු රැකී ආරක්ෂා කටයුතු කරනු රටේ තුටේ දේවල් ගැන අහනවා කරනු නේද එහෙම තියෙනව නේද විවිධ දේවල් ඉගෙන ගන්නු නමුත් මේ දේවල් වලට හිත යොමාගෙන හිටියට ඔබ වාඩි වෙලා ඉද්දි ඔබ බෞද්ධත් නොවේ නම් ඔබට නිකම් පහළ වෙයිද අනුස්සති කියලා තියෙනවා මේව වඩන්න ඕනි කෙලස් දුරු වෙන විදිහට එහෙම වෙයිද බලන්න මේ ඔක්කොම හොයාගන්නේ කවුද බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් නැද්ද අපිට එකක් හිතුණාද නෑ නේද පින්නතුනි අද අපි ඉගෙන ගන්න දේවතානුස්සතිය නමුත් මේ දේවතානුස්සතිය පිළිබඳව වැරදි මත ගොඩක් බෞද්ධයෝ අතර තියෙනවා මේ දේවතානුස්සතිය පිළිබඳව වැරදි අදහස් බෞද්ධ උපාස උපාසිකාව වගේම භික්ෂු භික්ෂුණීන් අතරත් තියෙනවද නැද්ද තියෙනවා
ඒ තමයි ඔබ අහලා නැද්ද මේ වගේ මත මතාන්තර ගොඩක්. අපි ධර්මයෙන් මේක නිවැරදි කරගත යුතුයි කියලා මම හිතුණා. පැහැදුන් නැති දෙයක් කරන්නේ කොහොමද? මති මතාන්තර ගොඩකකින් සැකයක් ඇති වෙච්ච දෙයක් පුරුදු කරගන්නේ කොහොමද? හිත හරියට පිහිටව ගන්නේ කොහොමද? සැකින් බලන දෙයක් හිත තුල හරියට වැඩෙන්නේ කොහොමද? සැකීනේ වැඩෙන්නේ. එතකොට එක මතයක් තමයි ඔබ කවුරු කවුරුත් දන්නේ මොකද්ද? සමහර වෙලාවල් වලට කියනවා මේ හා එතකොට මේ ඒ නිකන් දිව්‍ය ලෝකෙට ආසාවක් උපද්දවලා තියෙන්නේ. අපිට ඕනේ සසරින් අත් මිදින්න. එහෙම කියන්නේ නැද්ද? කියනවා. හැබැයි එහෙම කිව්වට පින්වතුනි අපිට පේනවා එයා ගත කරන ප්‍රතිපදාව තුළ මේ ජීවිතේ නිදහස් වෙන්නේ නැහැ කියන එක නම් පේනවා. කවුද නේද? ඒ වගේම තමයි ඒකටම ගැළපිලා යන දෙයක් තමයි තවත් අය කියනවා අපි පින නැනේ නේ. ඒව සංසාරේ අපි ප්‍රතිපත්ති විතර. එහෙමත් කියනවා. ඒතර මේ හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ ක්‍රියාවලිය හරියට අඳුනගත්තේ නැතිකමත් එක්ක. බුදුරජාණන් වහන්සේට තියෙන මේ සත්වයන්ගේ නානාත්වයේ විවිධත්වයේ පිළිබඳ විශේෂ ඥානයක්. විශේෂ ඥානයක් ඔබට පේනවා ඇති ගහකොළ කොච්චර වෙනස් දෙකට එක නේද? තිරිසන් ලෝකේ සත්තු කොච්චර වෙනස් දෙකට එක. අපිට ඇස් කන්නාස තිබුණට අපේ ගති ගුණ හිතන පතන රට යම් ආකාරයේ හැඩරුව වෙනස්කම් නැද්ද? තියෙනවා. එතකොට අපි නොදැක්කා වුණාට බුදුරජාණන් වහන්සේ දකින්වා සත්වයාගේ විවිධත්වය. මේ සත්වයාගේ විවිධත්වය කොහොමද දකින්නේ? මේ සත්වයා විවිධ දේවල් වලට ඇලෙනවා. සමහර අය මනුස්ස ලෝකෙට ආසයි. සමහර අය දෙවියන්ට ආසයි. සමහර කෙනෙක් ඇහැට පෙනෙන රූප වලට ආසයි. එතන බැසගෙන ඉන්නේ විඥානය, එතන බැහැලා තියෙන්නේ. තව කෙනෙක් ආසයි කන්ට ඇහෙන ශබ්දෙට, එයාගේ විඥානය බැසගෙන පවතින ශබ්දය තුල. ඒගොල්ලෝනේ දක්ෂ ගායකයෝ. අර වාදන භාණ්ඩ ප්ලේ කරන අය වෙන්නේ නේ. සමහර අය නාහිට දෙන්නේ ගඳ සුවඳට. සමහර අය ඒ සම්බන්ධ විශේෂඥ නෝනලා නැද්ද? අර බෝඩ් ගහලා තියෙන මේවා මේවා කේක් හදන විදිය උගන්න එහෙම තියෙනව නේද? එහෙම වෙලා එච්චර රසයට හිත බැහැගෙන. ඔව්ද නේද? ඒ වගේම තමයි අර ඉන්නෝනේ දෙක එක උයන්න දක්ෂ ලියුම් ලියන්නේ පබ්ලිස් එහෙම ඉන්නෝනේ. ඒතකොට මොනවද රසෙත් එක්ක ඒ ලිපි ඒව කියවන්නේ? අපි මිනිස්සු කියවනවා. තව කෙනෙක් කයට දෙන පහසේ හිත බැසගෙන ඉන්නේ. මේ ඔක්කොම සිතින් අල්ලන් ඉන්නේ. කොහොමද අල්ලන් ඉන්නේ? සිතින්. සිත් සත්වයා සිතින් මේව ග්‍රහණය කරගෙන ඉන්නවා. මේ ග්‍රහණය කරගෙන මේව අල්ලගෙන ඉන්න සත්වයා ගැන බුදුරජාන් වහන්සේ දකින්න මෙහිම මෙයා නිදහස් වෙනවා. මෙයා මේ දිහට මේ විදිහට දැඩිව ඇලිලා ඉන්නේ. මෙයාට මේ විදිහට කිව්වොත් තමයි මෙයා මේකෙන් ගැලවිලා යන්නේ. මෙයා ගැලවෙන්නේ. මෙයාගේ ස්වභාවය හැටියට මෙයා සුගතිය යනවා. මෙයා දුගතිය යනවා කියලා දකීමේ ඥාණය කාටද තියෙන්නේ? ඔව්. එතකොට අපිට පේන ඔක්කොම ධර්මෙට ඉන්නේ කියන එක. අපි හිත උපේක්ෂාවට ගත යුතුයි. මේ ලෝකේ යථාර්ථය ඒක. තේරුණනි කියන එක. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ඇයි ශ්‍රාවකයන්ට කියන්නේ දේවතානුස්සතිය වඩන්නට කියලා? ඒකත් එතන මතක තියාගන්න. ඒක හරි පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. දේවතානුස්සතිය එතන තියෙන නිවන් මගක්. නිවන කරායන්ට එක්තරා ක්‍රමයක්. මෙන්න මේ කාරණේ අපි නුවණින් අඳුන ගන්න ඕනේ. ධර්මයේ අර්ථය හරියට ගන්න එපේ. මොනවද ගන්න ඕනේ? ධර්මයේ අර්ථය. දැන් මහානාම සාක්‍ය අහන්නේ නැද්ද? මේ ධර්මයේ පිහිටපු ඒ ශ්‍රාවකෙක් තවදුරටත් කුමක් දියුණු කළ යුතු විධානවන්නේ?
එතකොට මේ අනුස්සති 6 පෙන්වා දෙනවනේ අනුස්සති 6ක් විදිහේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඊට පස්සේ චාගානුස්සති දේවතානුස්සති ආදී පෙන්වා දෙනවනේ පින්නතනි හොඳට බලන්නේ දේවතානුස්සති ගැන කතා කරද්දී බුදුරජාණන්සේ කියා දෙන විශේෂ ක්‍රමයක් තියෙනවා ඒ තමයි ආර්ය ශ්‍රාවකෙක් කවුද අන්න වචනේ ආර්ය ශ්‍රාවකෙක් වැඩි යුතු දෙයක් පෙන්වා දෙනු. ඒතර ආර්ය ශ්‍රාවකයා කියලා කියනවද බුදුරජාණන් සරණ නොගිය අයට අන්න ඒක මුලින් මතක තියාගන්න. ධර්මයේ සරණ නොගිය කෙනාට ආර්ය ශ්‍රාවකයා කියනවද? කොතනකවත් තියෙනවද දැකලා තියෙනවද? නැහැ. සංඝයාගේ ගුණ දැනගෙන පැහැදිච්ච නැති කෙනාට ආර්ය ශ්‍රාවකයා කියනවද? නැහැ. එතන මේ ආර්ය ශ්‍රාවකෙක් වැඩි යුතු දෙයක් ගැන පෙන්වා දෙනවා. එහෙනම් පින්වතුනි මේ දේවතානුස්සතිය තුල ඒ හරහා ඒ ශ්‍රාවකයව නිවනට ගෙන යෑමක් තියෙනවා. නිවනට ගෙන යෑමක්. මං ඒක ඔන්න අපි ටික ටික අද ඉගෙන ගනිමු. එතන මේ දේවතානුස්සතිය අපි සිහිපත් කරන්නේ මේ වගේ දෙවිවරුද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ 15 වෙනිට මැත්තේ යමක් දන් දීලා සීලයක් රැකලා සමහර කෙනෙක් සමාධිය වඩලා ඍෂිවරු වගේ ඉඳලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්චයි හිටියා. සමහර දෙවිවරු හිටියා සීලයක් රැකලා මිනිස්සුන්ට උදව්පදව් කරලා දෙවියන් අතර ඉපදිච්චයත් ඉන්නවා. බුදුරජාන් වහන්සේ දේවතානුස්සතියදී මෙනෙහි කරන්න කියන්නේ ඒ දෙවිවරුන්වද? අන්න වැදගත් කාරණේ. අන්න කාරණේ. තේරුණ නේද කියා දෙන එක? අපි දන්න දෙවිවරු ඉන්නවා. සමහරට දැඩි මුණ්ඩ කියනවා, විභීෂණ කියන එකක නම් වලින් නැද්ද? ආ. හැබැයි දේවත්වයට පත් වෙලා යම් ගුණයක් නිසා හැබැයි පින්වතුනි එයාලා මේ දීවත්වයෙන් පස්සේ නිරේ යන්න බැරිද? ප්‍රේත ලෝකේ යන්න බැරිද? තිරිසන් සත්ත්ව වෙන්න බැරිද? බ්‍රහ්ම පාරිසජ්ජේ දෙවිවරු උපදිනවා මිහිදි සමාධිය වඩලා කල්පයක් ආයුෂ. ඒ ආයුෂයේ අවසානයේදී යා කොහෙද යන්නේ? නිරේ ප්‍රේත ලෝකේ යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය ශ්‍රාවකෙක් ඉන්න බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවගෙන එයත් සමාධිය වඩලා එයත් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. එයාගේ විශේෂත්වය සතර අපාය යන්නේ නෑ. ওই දෙවරු දෙන්නෙන් කාවද මෙනෙහි කරන්න කියන්නේ? අන්න තැන. එහෙනම් පැහැදිලිව දේවතානුස්සතිය මුල් කරගෙන අපිට මගක් හදනවද නැද්ද නිවනට? හදලා තියෙනවා. අපේ මේ මිනිස්සු හිතන්නේ බලන්නේ මේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මින ටිකක් කලබල නැතුව ඉන්න එපා. හදිසි කරගන්න යුතු ටිකක් නුවණින් හිතන් දෙපෑ. සාස්තුන් වහන්සේ ඇයි මෙහෙම කරන්නේ? අපිටද ඥාණි තිබුණේ බුදුරජාණන් වහන්සේටද? සත්වයාගේ විවිධත්වයේ පිළිබඳව කාටද? බුදුරජාණන් වහන්සේටයි. තිරණණී කියා දෙන එක. එහෙමනම් පින්වතුනි මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්වා දෙනවා. ඒ කියන්නේ තමන්ගේ අර දෙවියෙකු වෙන දී තමන්ගේ සිතක ජනනය වෙනවද කියලා දැක ගන්න. ඒ කොහොමද? එයා මුලින්ම කරන්නේ එයා අහලා තියෙන මේ බුද්ධ ශාසනයක දෙවිවරු වෙච්ච අය. ඒතරේ මේ දෙවිවරු වෙලා ඉන්නවා නම් ඊට පෙර මනුස්ස ලෝකෙ ඉද්දී එයාලා තුල තිබුණේ මොනවද? අන්න අධ්‍යයනය කරනදී අන්න අධ්‍යයනය කරනදී මොනවද බලන්න කියලා කියන්නේ? ශ්‍රාවකෙක් නිවන කරා පමුණුවන අංග ටික මොනවද? ශ්‍රද්ධාව. බුද්ධ ශාසනේ නැත්තම් ශ්‍රද්ධාව ලෝකෙ තියෙද්දි බුදුරජාණන් වහන්සේ ධර්ම සංගය ගැන ඒ ශ්‍රද්ධාව නෑනේ. සීලය. තිසරණයේ පිහිටපු ශ්‍රාවකෙක් වඩන සීලය කියන්නේ. ශ්‍රුතය. ශ්‍රුතිය කියේ මොකද්ද? මේ ලෝකේ දුර්ලභව පහළ වෙන බුදුවරයෙක් කියා දෙන
මොකද සුත්ත ගෙය වෙයියා කරන ගාථා උදාන ඉති උත්තක ජාතක අද්භූත ධම්ම වේදල්ල නවාංග ශාස්ත්‍රු ශාසනී ශ්‍රවණය කළ තිබීම. එහෙනම් ඒක කරන්න පුළුවන්ද පෘථග්ජනීට? බුද්ධ ශාසනින් බැහැර කෙනෙක්ට, බුදුවරයෙක් පහළ වෙන්න කලින් නෑ. ශ්‍රුතය ඡාගය ඒ ශ්‍රාවකය ශාසනයක් මුල් කරගෙන එයාගේ ජීවිතය පෙළඹෙනවා අත්හැරීමට. මේ ඡාගය ප්‍රඥාව චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රඥාව කියන්නේ එතන. රටේ තොටේ ගැන දැනගත්ත බහුශ්‍රුතකම නිවි චතුරාර්ය සත්‍ය ගැන. එහෙනම් මේ අංග පහ තිබිය යුත්තේ උදාර වූ ශ්‍රාවකයෙකුටයි. එයා මිනිසෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ ශ්‍රාවකයා මිනිස්සු අතර ඉන්න එයා ගොවියෙක් වෙන්න පුළුවන්, වෙළෙන්දෙක් වෙන්න පුළුවන්, රජෙක් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්. මෙයා මිය ගිහිල්ලා දෙවියෙක් වෙනවා. දැන් මොකද කරන්නේ? අද වර්තමානයේ ජීවත් වෙන ශ්‍රාවකයා අර එදා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයව මතක් කරනවා. මොනවද මතක් කරන්නේ? කාපු බීපු ඇවිදපු විදිහද? ගෙදර ඉද්දි තිබුණ මේ උඩ වහලේ මෙහෙම හදලා තිබුණ කැටයන් ටික මෙහෙම ඉව්වද? පෙනුම මෙහෙම ඉව්වද? අනිනේ. ඒ මොකුත් නෙමේ. සල්ලි හොඳට තිබුණ එහෙමද? අනිනේ. මේ පහ. එතකොට මේ පහ ගැන හිත හිත හිතනවා මෙයා දෙවියෙක් වුණා. මමත් මේ බුද්ධ ශාසනේ තියෙන කාලෙක ඉපදිලා මමත් මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේගෙන් අහන්ට ලැබුණා මා තුළ මේ අංග තියෙනවද? කෝටිපතියෙක් වෙන්න ඉන්න කෙනා, ආසාවෙන් ඉන්න කෙනා දැන් බලනවා තමන්ගේ ධනෙ මුලින්. කොහොමද? පෙට්ටගම් ඇරලා ගන්නවා එළියට. බැලුවහම 10 කොළ 5ක් තියෙන්නේ මදිනි. තවෝනි. තව වැඩ කටයුතු බොහොමයක් තියෙනවා. දැන් එයා ක්‍රමානුකූලව කටයුතු කරන්න ගන්නවා. එයාටත් බැරිද කවදා හරි දවසක බලවතෙක් වෙන්නේ? පුළුවන්ද? බැරිද? පුළුවන්. මේ බලන්න බුදුරජාණන් වහන්සේ දකින්න සමහර සත්වයෝ මේ ජීවිතේ නිවනට යනවා. සමහර කෙනෙක් ඊළඟ ජීවිතේ, තව කෙනෙක් භව හතකින්, තව කෙනෙක් මේ ජීවිතේ සමහරට සෝතාපන්න වෙන්නේ නොවෙන්නත් පුළුවන්. යාටත් රැකවරණේ ඇති වෙන විදිහට මඟ හදලා දෙනු. හරි පුදුමයි කරුණාව. සත්වයන්ව දැකපු විදි ඒකයි පින්වතුනි. අපි ප්‍රවේශමට බුදුරජාණන් වහන්සේගේ මේ පින්වා දෙන දේවල් ගැන කතා කරන්න ඕනේ. අර අපි ඇබීතක් වෙච්ච ප්‍රඥාවෙන් හිරු මඩල වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව මනින්න ගියහම මොකද වෙන්නේ කියන්න බෑ නේ? ආන්න දස බල ඥානාදී ඔක්කොම කාටද තිබුණේ? අපිටද? නෑ පින්වතුනි, බුදුරජාණන් වහන්සේට. තියෙනවා නේ කියා දෙන එක. දැන් පින්වතුනි මම ඔබට මේ ගැන කියා දෙන්න මේ පුංචි කරුණු ටිකක් මම ඔබට කියා දෙන්නම්. මෙහෙම හිතන්න. ඒ තමයි මේ දේවතානුසති ආනිසංස කොයි වගේද? ඒ දේ මුල් කරගෙන ශ්‍රාවකෙක් ධර්මාර්ගය දියුණු කරගන්න විදිහට සකස් කරගන්නේ කොහොමද? දේවතානුස්තිය වඩන්නේ කොහොමද කියලා අපි ටික ටික ඉගෙන ගමු. පින්නතුනි බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් ධර්මයේ ප්‍රවර්ධනය කරන්නට තීරණය කළා. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර දෙස දිවසින් දකිද්දී, බුදු නිතින් දකිද්දී ඒ වෙද්දී ඒ දෙන්න මේ ලෝකේ නෑ. ශාස්ත්‍රන් වහන්සේ දකිනවා ධර්මයේ ප්‍රථමයෙන් කියා දිය යුත්තේ කාටද? තමන්ට උපකාර කළ දුෂ්කර ක්‍රියා කරන කාලේ පස්වග මහණුන්ට. අපි දන්නවා කවුද? කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අසජි. ශාස්ත්‍රන් වහන්සේ බුද්ධ ගයාවෙන් පිට වෙනවා බරණැසට පාගමනි. එච්චර දුරක් අපිත් වාහනයක යද්දි කොච්චර අමාරුද?
පැය යන්න ඕනේ 6 7 8ක් යන්න ඕනේ එක දිගට. ඊටත් වැඩි නේ. උදේ ගියාම රෑ වෙනවා. බුදුරජාණන් වහන්සේ පාගමනින් වැඩලා තියෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට තිබිලා තියෙන අසාමාන්‍ය කායික හයියක්. බුදුම ශක්තිවන්ත කෙනෙක්. පාගමනින් ඒ සුමාන ගානම වැඩලා තියෙන්නේ. පස්වග මහණුන් දකිනවා පස්වග මහණුන් තීරණය කරනවා මේ වැරදිලා ඉන්නේ නිවන වරද්ද ගත්තා ශාස්ත්‍රීය ඒ නිසා අපි ඉන්ට ආසනේ පනවමු ඉන්න බැරුව යනවනේ පාසෝ දෙනවා සිවුරු පාත්‍ර ගත්තා බුදුරජාණන් වහන්සේ කියා හිටියා තථාගතයන් වහන්සේ අවබෝධ කළා මහණෙනි ශ්‍රවණය කරන්න ඉතින් අරගොල්ල ආයස්තුන් කියනවා එහෙම කියන්න එපා කියන බුදුවරීට තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ කියා ඉඳලා තියෙනවා මහන්නි මම ඊට ඉස්සෙල්ල කියලා තියෙනවද මං අවබෝධ කළා කියලා දුෂ්කර ක්‍රියා කරන කාලේ gedare ඉන්න කාලේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් කොණ්ඩඤ්ඤන් වහන්සේට හිතන මොකද්ද නෑනේ ඉන්නා එහෙම නෑනේ එන මොකක් හරි තියෙනවා අන්න ශ්‍රද්ධාව ඉපදුනා දම්සක්පවතුන් සූත්‍රයේදී චතුරාර්ය සත්‍ය ධර්මෙ පෙන්වා දෙනවා කොණ්ඩඤ්ඤන් වහන්සේ සෝතාපන්න වෙනු. දෙවිවරු ධර්මයට පැමිණෙනු අවබෝධ කරලා තියෙනු. ඊට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී මේ පස් දිනා මොකද වෙන්නේ? අරහත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ යසකුල පුත්‍රයා යාළුවෝ 60 දෙනෙක් නේද? ඊට පස්සේ බද්ද වග්ගිය කුමාර බුදුරයන් වහන්සේ ශ්‍රාවකයන් ඒ දෙසට යොමු කරලා බුදුරයන් වහන්සේ වඩිනවා. උරුවිලාවට රජගහනුවර පැත්තට භාග්‍යතුන් වහන්සේ රජගහනුවරට වඩිනු රජගහනුවරදී බොහෝ පිරිසක් දමනයට පත් කරන බිම්බිසාර රජුර ඇති බොහෝ පිරිසක් ධර්මයට පැමිණෙනු මෙන්න මේ අතර සැවති ඉන්නවා සුදත්ත නමින් වෙලෙන්දික් මියාගේ නංගි විවාහ වෙලා ඉන්න කාත් එක්කද රජගහනුවර සිටුතුමත් එක්ක මෙතුමා මේ කාල පරිච්ඡේදයේ තුල පැමිණෙනවා රජගහනුවරට රජගහනුවර සිටුතුමාගේ ගෙදර නවතිනෝ ස්තූපයේ තියෙන පුටුවේ වාඩි වෙලා ඉන්න රජගහනුවර සිටුතුමා වෙනදා සිටුතුමාව දැක්කම ඔක්කොම කතා බහ අත්හැරලා වැඩ කටයුතු අත්හැරලා මේ සුදත්ත සිටුවරයත් එක්ක ආගිය තොරතුරු විමසන දැන් කාලේ නම් තේ කහට එකක් බීලා නේ පොඩ්ඩක් hina වෙලා නේ එහෙමද නැද්ද එහෙම තියෙනවා රජගහනුවර සිටුතුමා වෙනස් වෙලා සුදත්ත සිටුවරයා කල්පනා කරනවා තරහ අමනාපයක් දෝ නේද හිතෙන්ද ඇති එහෙම නැත්නම් අපි නග ප්‍රශ්නයක් හදලවත් දු නේද එහෙමත් හිතෙන්න පුළුවන් නේ දැන් මේ 1000ක් දී අතර ඉදදී සුදත්ත සිටුමාට හිතෙන එහෙම ප්‍රශ්නයක් වෙන්නත් බෑ රජගහනුවර සිටුමා කියනවා කොහොමද සේවකේනි උදේ නැගිටහල්ලා කැඳ හදාල්ලා කැවිලි හදාල්ලා ඊට පස්සේ ආසන මිහි පනවන්නට උනේ එක එක්කිනාට විධානය කරනවා කටයුතු පනවනු සුදත්ත සිටුතුමත් බලන් හිටියා ටික වෙලාවක් කලබලේ පොඩ්ඩක් අඩු වෙනකන් ලං වුණා ලං වෙලා හිමින් සැරේ අහනවා අපේ සිටුතුමා මිත්‍රයා සිටුතුමා තව කසාදයක්වත්ද කියලා හෙව්වා මෙච්චර මේ ඔක්කොම පිරිවලක් කරන්නේ හෙට තව ආවාහ විවාහයක්වත් කරගන්නද කිව්වා අනේ සිටුතුමනි මොන ආවාහ විවාහයක්ද කියලා ආ කිව්වා සිටුතුමනි හෙට බිම්බිසාර රජුරු ගෙදරවත් වෙනවද කිව්වා නෑ කිව්වා එහෙම නැත්නම් වෙන සෙන්පතිවරියෙක්වත් සැවැති කොසල් රජුරුවත් වෙනවද කිව්වා නෑ කිව්වා එහෙනම් මොකද කියලා ඇහුවා හිට අපේ ගෙදරට සොඳුරු රුවේ ඇති මහා ශ්‍රමණයන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා සමග වඩිනු. මේක කිව්වා විතරයි සුදත්ත සිටුවරයා ගල් ගැහෙනු. අපිට එහෙම වෙන්නේ නෙනේ. ඒකනේ වෙනස. අහනවා බුද්ධෝතිත්වං ගහපති වදීසීති. සුදත්ත සිටුවරේ අහනවා, සිටුතුමනි ඔබ කියන්නේ බුදුවරයෙක් කියලාද? එතකොට කියනවා බුද්ධෝත්තාහං ගහපති වදාමීති. ඔව් බුදුවරයෙක් කියලා තමයි මම කියන්නේ කිව්වා. දැන් සිටුවරයා සද්දනේ. කවුද? සුදත්ත සිටුතුමා. දැන් ඔබත් එහෙම නේද සමහර වෙලාවට? නේ ඒ වගේ වෙයිදිනේ මේ වගේ දේවල්. දැන් හිතන්න මෙහෙම ගෙදර ස්විප් එකක් අරගෙන මහත්ය බලනවා ස්විප් එක. අංක 6ක්ද තියෙන්නේ? 6. 5ක් වැටිලා. කුසීන් හාමීට කෑ ගහන ඕයි. 5ක්ම වැටුණ තව එකයි අපි ගොඩ. මොකක්ද කිව්වේ කියලා? අහන්නේ නැද්ද? ඇයි අහුන්නේ නැද්ද අහනවා. අංක 5 වැටිලා ඔක්කොම පෙළටම තව එකයි කියනවා. මොකද්ද කිව්වේ කියලා? එහෙම වෙන්නේ නැද්ද? වෙනවනේ. අපිට එව්වටනේ සුදත්ත සිටුවරයට උනේ එව්වට නෙවි. බුදුවරේ පහළ වෙලා කියන එක. දැන් මෙයා සද්දනේ. දෙවෙනි පාර අහනවා බුද්ධෝතිත්වං ගහපති වදීසීති. ඔබ කියන්නේ බුදුරෙක් කියලාද? කවුද අහන්නේ? ඕ එතකොට කියනවා බුද්ධෝත්තාහං ගහපති වදාමීති. ඕ බුදුරෙක්. දැන් අහපෝ සුද්දත්ත සිටුමා සද්දනේ. අහපෝ හිටිය ගල් ගෙහිලා. තුන්වෙනි පාරත් අහනවා බුද්ධෝතිත්වං ගහපති වදීසීති. බුදුරෙක් කියලාද කියන්නේ? පහළ වුණා කියලාද කියන්නේ? කවුද අහන්නේ? අන්න අද සුදත්තලට ඌව හිතෙනවද පින්වතුනි? නැහැ නේද? අන්නේ. ඕ කියනවා බුදුවරයෙක් කියනවා. පස්සේ කියනවා ගෝසෝපිකෝ ඒසෝ ගහපති දුල්ලබ්බෝ ලෝකස්මි යදිදම් බුද්ධෝති. බුදුවරයෙක් ඉපදුනා කියන ශබ්දයත් ගෝසයත් සිටුතුමනි දුර්ලභයිනේ. කවුද කියන්නේ? ආන්න මෙහෙම කිව්වා කියලා අහනවා. සක්කානුකෝ ගහපති මං කාලන්ති භගවන්තං දස්සනාය උපසංකමිතුන් කියන බුදුරයන් වහන්සේ දැක ගන්න මේ සුදුසු කාලෙ දහන. ඒතොර කියන අකාලූකෝ ගහපති කාලය නොවේ. ඒ කියන්නේ මේ පහයට වගේ වෙලා තියෙන සිද්ධි. කියන දැන් වෙලාව නෙවෙයි කියන. එහෙම දහන. පස්සේ සුදත්ත සිටුතුමා යනවා කාමරයට. කාමරයට ගිහිල්ලා දැන් කොට්ටෙට මෙහෙම ඔළුව නිකන් අත් දෙක තියාගෙන ඉන්නේ නේ. ඔළුවට මෙහෙම අත් දෙක තියලා කොට්ටෙට ඔහොම හීත් වෙලා දැන් සිටුතුමා කල්පනායි බුදුවරයෙක් ගමන කොහොම ඇද්ද? එයා දන්නේවයිනේ මයින් එයා දැකපු සාධුවරු ශ්‍රමණවරුත් එක නිකන් හිතනවා ඇති. මේ වගේ ඇති සමහර. නෑ එහෙම වෙන්නත් බෑ. මෙහෙම ඇති නේද? දැන් හිතනවා ගමන කොහොම ඇද්ද? වාඩි වෙලා ඉද්දි පෙනුම කොහොම ඇද්ද? උස කොහොම ඇද්ද? හිත මොන වගේ දේවල් හිතනවා ඇද්ද? ඇලිලද නොඇලිලද නේ? මේවා ගැන කල්පනා කර කර හිටියා. ඔහොම කර කර ඉදි සිටුවරයට නිින්ද යනවා. සිටුතුමාට නිින්ද ගිහිල්ලා සිටුතුමා ඇහැරෙනවා මධ්‍යම රාත්‍රි. ඇහුනාම ජනෙල් පියන් නැරල බැලුවාම රැහැයි හඬ කට්ට කළුවර. හිතනවා අයියෝ තාම එළිය වැටිලා නෑ. සිටුවරයා නැවත නින්දට යනවා. අහපව ඇහැරිනවා. අපිට ඒව ඇහැරෙන්නේ කොහොමද පින්නතුනි? අර ඉස්කෝලේ යන කාලේ අපිට තිබුණ ට්‍රිප් යනවා ඉස්කෝලේ නේ. හැමදාම වැඩට යනවා, ගෙදරට යනවා, වැඩට යනවා, ගෙදරට යනවා, ගෙදරට යනවා, වැඩට යනවා. එහෙම නේ තියෙන්නේ නේද? ඔහොම ඉන්න අතර කියනවා ඔන්න හදිසි ඔය මොකක් හරි වන්දනා ට්‍රිප් එකක්, එහෙම නැත්නම් මොකක් හරි ලොකු ගමනක් නේ. දැන් මොකද වෙන්නේ? රෑ ඇහැරෙන්නේ නැද්ද? අපිට එව්වට නේ. මේ සිටුතුමා ඔන්න ඇහැරෙනවා මහා රාත්‍රි. අහපව ඇහැරුණා බුද්ධානුස්සතිය සිත. අන්න විපාක. එහෙනම් නීවරණ යටපත් වෙලා තියෙනවා.
නීවරණේ තීන මිද්දාදීදී යටපත් වෙලා හිත ආලෝකමත්. මේ හැම දෙයකම හිත මුල් වෙන්නේ. දැන් පේන්නේ එළිය කොහමද? මේ නිකන් අර කුරුල්ලෝ කෑ ගහනවා. අරුණෝදේ ඇති වෙක නිකන් ගහකොළවල යාන්තම් එළිය වැටිගෙන එනවා වගේ පේන්නේ. මෙයා හිතුවා තව පොඩ්ඩින් හොද්දට එළිය පායි. සිටුතුමාට රජ ගහනවර සිටුතුමාට කතා කළෙත් නෑ. ඕ යාත්තන්ව දැන් මේ වෙලාවේ හැරවන්නේ ගියොත් දැන් බෑ එහෙම මෙහෙම කියයි කියලා හිතෙන්ට ඇති. මෙයා මූණකට හොදගෙන එළියට බහිනවා. එළියට බහැලා පිට වෙලා යනවා. නගරයෙන් නික්මිලා සීතවනී දොරටුව ගාවට ඇවිල්ලා තියෙන. දැන් වනාන්තරේ බුදුරෙන්නස වැඩි ඉඳලා තියෙන. එද්දි මේ අමනුෂ්‍ය දොරවල් ඇරියා කියලා කියනවා. පස්සේ ඒ මහා රෑ කළුවරේ ගමන් කරද්දී මෙයාට මොකද වෙන්නේ? එක්තරා ස්ථානික හිත ගැස්සුණා කියලා කියනවා. හිත ගැස්සුණාම කලබල වුණා. කලබල වුණ ගමන්ම බුදුගුණින් හිත බැහැරට ගියා. දැන් අපිට පේනව නේද පින්වතුනි, දැන් සිටුතුමා දැනගෙන හිටද ඒ භාගිතුන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්දයි විජ්ජාචන සම්පන්නයි සුගතයි කියලා ලොකු දෙයක් දැනගත්ත කියලා හිතන්න අමාරුයි මේ කාලය තුල. ඇයි අර සිටුතුමාටත් වැඩනේ. ඒතකොට මෙයාට අර බුද්ධෝ කියන දේ මුල් කරගෙන තමයි මේක හිත පිහිටන්නේ. තමන්ගේම මානසිකාරය බුදුරයන් වහන්සේ ගැන දැනගත්ත චුට්ටි මේකට හිත පිහිටලා තියෙන්නේ. පස්සේ හිත ගැස්සුණා කලවර වුණා. සිටුතුමාට තීරණ වැරදුනා වැඩි. රෑ 12ට එකට විතර ඇති, එකට දෙකට ඇති හිත ගැස්සුණා. ගැස්සෙද්දී නොපෙන්න ලෝකෙන් හඩප් පිට වෙනවා. අපිට වුණා නම් පින්නතුනි තොවිල් බවිල් ඉවරයක් නෑ. ඇයි දැක්කෙත් නෑ හඩකුත් ආවා නේ. පිරිත් නූල් ගැට ගහලා කපු මහත්තුරුන්ටම වේදන් කරනවා සෑහෙන ප්‍රමාණයක් නේද? බාණ්ඩි දා කාලේ මිනිස්සුන්ගේ පෞර්ෂි කොහොම එකක්ද? ඇහෙනවා කොහොමද ඇහෙන්නේ? සතං හත්ති සතං අස්ස රූපයක් නේ හඬක් ඇහෙනවා. සතං අස්ස තරී රත සතං කඤ්ඤා සහස්සානි ආමුත්ථ මණි කුණ්ඩලා. ඊට පස්සේ කියනවා ඒකස්ස පද වීති හාරස්ස කලන්නාග්ඝන්ති සෝලසින්. හඬක් කෙනවා නොපෙනී අහසින්. මොකද්ද කියන්නේ? ඇත්තු ලක්ෂයක් ලැබුණත් ලැබෙනවටත් වඩා අස්වය ලක්ෂයක් ලැබෙනවටත් වඩා අස්ව වෙළඹුන් ලක්ෂයක් ලැබෙනවටත් අස්ව වෙළඹුන් යොදපු වටිනා රත ලක්ෂයක් ලැබෙනවටත් වඩා සියලු ආභරණින් සරසපු කන්‍යාවන් ලක්ෂයක් ලැබෙනවා කියලා හිතන්නකෝනේ. කියනවා ඒවා එකක්වත් වටින්නේ කියනවා. මොකටද? බුදුරජාණන් වහන්සේ දකින්න ඕනි කියලා යම් කාමරයක ඉඳලා මෙයා ඉදිරියට පියවරක් තියෙනවනේ. ඒ කියන්නේ අඩියක් තිබ්බා. දැන් මේ අඩිය 16ට බෙදෙනවා. 16ට බෙදලා එක කොටසක් ගන්න. ඒ කොටස චූට්ටයි නේද? වැඩිපුර තියෙන 15ක්. අර කියනවා මේ කියපු දේවල් ටික අර 16න් එකක්වත් වටින්නේ නැහැ කියනවා. වටින්නේ සාස්තුන් වහන්සේ දැකීමමයි කියන. අහපව් බුදුගුණේ හිත පිහිටෙනවා. සිටුවරේ අහපව් ගමන් කරලා තියෙන ওই විදිහට වෙලා තියෙන කීපාරක් වෙලා තියෙනවද? මෙයාට වෙනවා තුන් පාරක්. පස්සේ සීතවණී බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනට ලං වෙද්දිම බුදුරජාන් වහන්සේ දකින්නවා කිනා එනවා. කිනා එනවා. මේ බුද්ධ ශාසනයේ විශේෂ කෙනෙක් ඉන්නේ. බුදුරජාන් වහන්සේ ගහක් යට වාඩි වෙනවා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා සුදත්ත මෙහි එන්න. සුදත්ත මෙහි එන්න. සුදත්ත මෙහි එන්න. සිටුවරයට සතුටුයි. ඇයි නමනේ කිව්වේ? දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබුණද පින්නතුනි අද කාලේ වගේ පණිවිඩයවන්ට සෙල්ෆෝන් අරවම විස්තර මුකුත් නෑ. සාස්තුන් වහන්සේ දැකලා හවසන ඔක්කොම බාණ්ඩ කාල වේලාව තැන ඔක්කොම දන්නවා. සක්මණින් ඉවත් විය යුතු වෙලාව ඊට පස්සේ වාඩි වෙලානේ
මෙයා එන වෙලාව කොතෙන්ට දෙන්නේ කොයි ස්ථානෙට දෙන්නේ පුදුමයි. පස්සේ සුදත්ත සිටුතුමා බුදුරයන් වහන්සේගේ සිරිපතුල් අල්ල කියනවා. මොකද්ද? මමයි සුදත්ත. මෙහෙම කියලා තියෙනවා. ඉඹලා තියෙනවා බුදුරයන් සිරිපතුල්. මේ සිටුවරේ ඉඹලා තියෙනවා. ඊට පස්සේ කියනවා, අහනු ස්වාමීනි, ඔබ වහන්සේ සුවසේ සැතපුණාද? හොඳට නිින්ද ගියාද? කවදාහල තියෙද? බාණ්ඩනි, යාගේ සෙනෙහස බුදුරයන් වහන්සේ ගැන ඇති වෙච්ච. අහන ඔබ වහන්සේට හොඳට නිින්ද ගියාද? කවුද මෙහන්නේ? පොඩි කෙනෙක් වගේ නේ. කවදාහල තියෙන්නේ? සුදත්ත සිටුවරයා. ඉතින් බුදුරයන් වහන්සේ මෙයා දිහා බලන් ඉඳලා කියනවා, සබ්බදාචේ සුඛං සීති බ්‍රහ්මනු පරිනිබ්බුතු කියන බුදුරයන් වහන්සේ මේ හැමදේම නිවිලගේ බ්‍රහ්මණය සුවසේ සැතපෙනවා. ඒ කියන්නේ කෙලස් නැණි නිවුණු හිතක් තියෙන මේ බ්‍රහ්මණය සුවසේ සැතපෙනවා. යෝන ලිප්පති කාමීසු සීති භූතෝ නිරූපදී. ඒකෙන් කියන්නේ මේ සිසිල්වෙලාගේ හදවතක් තියෙන සියලු කෙලස් නිරුද්ධ කරලා දාපු නලිප්පති කාමීසු කාමයන්නේ නොපිහිටන නොඇලුණු සබ්බා අසන්තියෝ චේත්වා විනීය. ඒ කියන්නේ මේ විසත්තිකාවක්නේ අපි තෘෂ්ණාවනේ. ඒ කියන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහසට අපි පැටලිලා ඉන්නවා. අපිට තියෙන ඇස කන නාහි දිව කය මනසටත් අපි කියන තමාගේ බාහිරත් මේ තෘෂ්ණාවෙන් වෙලලා ඉන්නේ. මෙන්න මේ දේ විනීයලු බැහැර කරලා ඉන්නේ. සදහටම නිරුද්ධ කරපු ඒ ශාස්තුන් වහන්සේ. ඒ වගේම තමයි හිතේ දුක් වේදනා දෙන කම්කටොළු ඇති කරන මේ හිතේ ඇනෙන උල් කෙලෙස් බැහැර කරපු වද වේදනා නැහැ කියන උන්වහන්සේට. ඒවා බැහැර කරපු සංසිඳිලගේ උපසන්තෝ සුඛං සීති සංසිඳුණු දමණි වුණු ඒ ශාස්තුන් වහන්සේ කියනවා මේ ලෝකේ සුවසේ සැතපෙන්නේ කිව්වා. කාටද කිව්වේ? නොහිතපු දෙයක් කිව්වේනි. ඈ මෙයාට පුදුම සතුටුයි. අන්නේවිල සුදත්ත සිටුතුමාට සාස්තුන් වාසී දාන කතා සීල කතා ආදී වශයෙන් අර පිළිවෙල කතාව කරලා තියෙනවා. බාණ්ඩේ ඊ ධර්ම දේශනා විශේෂත්වය දානි ගැන හන් ඉන්නවා. අපේ අයනි කියන්නේ පින් එපා කියලා. ඉතින් ওই දානි කියලා තියෙන්නේ දාන කතා. ඊට පස්සේ සීල කතා, ස්වර්ග කතා නේ, කාමී ආදීනෝ මෙහෙම කියාගෙන යද්දී අර බණත් එක්ක හිත පිහිටියා. හෙලවෙන්නේ නැහැ. සිත චලනේ වෙන්නේ නැහැ. එකඟ වුණා. බුදුනෙතට හසු වෙනවා. සිටුවරයා දැන් ඉන්නවා. කෙස්ලොම් ටික පේනවා. අපිටත් පේන්නේ රූපෙනේ. බුදුරයන් වහන්සේ රූපෙනේ මේ දකින්නේ. හිත. රූපේ ඇසුර කරගෙන පවතින මේ සිත චලනීය නොවි අභ්‍යන්තරි පිහිටලා තියෙනවා. සාස්තුන් වහන්සේගේ දිව මේ දිව්‍ය නේත්‍රට බුදුනෙතට හසු වෙනවා. අන්නේ එවෙලේ චතුරාර්ය සත්‍ය ධර්ම කියා දීලා තියෙනවා. කියද්දී මෙයා අවබෝධ කරනවා. සැකයේ බැහැර වෙනවා. කාගිවත් පිහිටක් නැතුව නිවන කරා යන මඟ උපදව ගන්නවා. අන්න සුදත්ත සිටුවරයයි දා සෝතාපන්න වුණා. සෝතාපන්න වෙන මේ සිටුවරයා බුදුරජාන් වහන්සේට ආරාධනා කරනවා, හෙට මගේ දානි මම දෙනවා ඔබ වහන්සේ සංඝයා එක්ක වඩින්න. හෙට අද දෙන්නේ කවුද? රජගහනුවර සිටුතුමා. ආරංචි යනවා රජගහනුවර සිටුතුමාට. අනේ පිඩි සිටුතුමා, දානේ අරගෙන ඔබ ආගන්තුකයි, සල්ලි බාගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, මම මුදල් දෙන්නම් ඔබ දානේ දෙන්න. එහෙම එපා, මට සල්ලි තියෙන නේ. ආන්න බාන්න අපි එකතු කරලා දෙන එක. ඒක විපාක තියෙනවා. සිටුවරිය කැමති උන්නේ මේකට. බිම්බිසාර රජුරු දැනගෙන අහනවා ගෘහපතිය, සිටුතුමනි ඔබ ආගන්තුකයි, අපි සල්ලි දෙන්නම් ඔබ දානි දෙන්න. රජතුමනි මට සල්ලි තියෙනවා කිව්වා. ඒ පැත්තේ දිසාපති වගේ ඉන්න කෙනා ඇවිල්ලා කියනවා, සිටුතුමනි ඔබ ආගන්තුකයි, අපි සල්ලි දෙන්නම් ඔබ දානි දෙන්න කිව්වා. ආර්ය මේ පුද්ගලය මේ එපා කියනවා. මට පුළුවන් කියලා. රජගහනුවර සිටුතුමාගේ ගෙදර දානි ලෑස්ති කරනවා. හොඳට දානි දෙනවා. කාටද? බුදුරජාන් වහන්සේ ඇතුළු සියලු සංඝයාට. දානි දීලා පැත්තකින් වාඩි වෙන සිටුතුමා කියනවා, ස්වාමීනි සැවතටත් වඩිමුකෝ කිව්වා. මොනවද කිව්වේ?
සැවතටත් වඩිමුකු කිව්වා. බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා සිටුතුමනි, බුදුවරු ශූන්‍යාගාරී වසන්ටයි කැමති. ස්වාමිනි මට වැටහුණා, මට වැටහුණා කිව්වා. සුදත්ත සිටුවරයට ඒ වෙද්දි මහා පිරිස් යාළු මිත්‍රය ගොඩක් ඉන්නවා. සැවතට යන පාරිදී මිනිස්සුන්ට කියනවා බුදුරජාණන් වහන්සේ පහළලා මේ මාවතේ වඩිනවා, දාන දීහල්ලා, ආරාම හදහල්ලා, සක්මන් හදහල්ලා. දැන් කියාගෙන යන බාණ්ඩේ ඒ සැවතට යනකම්ම සිටුවරය කරන පින්ටික බලන්නකො. එයාගේ වචනෙට හැදින්නේ, එයා ගැන විශ්වාසයට හැදින්නේ. පුදුම කෙනෙක්. සැවතට ගිහිල්ලා ජේතකුමරුගේ ඉඩම දකින්නවා, තෝරගන්නවා එතන. පස්සෙනි කහවණු වතුරන්නේ, ලොකු විස්තරයක් තියෙනවා. ජේතකුමරු බලනවා මේ වගේ කෙනෙක් පැහැදිලා නම් මේක නිකන් වෙන්න බෑ, එක කොටසක මුදල් අතුරන් දෙන්නේ. එතන ජේතකුමරු විශාල දොරටුවක්, මේ කියන්නේ ලොකු විශාල ගේට්ටුවක් එහෙම හදනවා. පස්සේ මෙයා කුටි, ධර්මශාලා, දානශාලා, පොකුණු සියල්ලින් පරිපූර්ණ ජේතවනාරාමයේ සුදත්ත සිටුවරය බිහි කරනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ සැවතට වඩින. වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ සුදස්ස සිටුවරය මෙතන පූජා කරනවා. සැවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩිම වස් කාලයේ වසනවා. සිටුවරයා දැන් මේ කටයුතු වලට පෙළඹෙනවා, ව්‍යාපාර කටයුතු වලදී උනන්දුව මදි වෙනවා. ණයගත් අය කල්පනා කරනවා සිටුතුමා දන් දෙනවනේ, තියෙන හින්දා නේ දෙන්නේ නේ, ආන්න වැඩි. ඒ හින්දා ණයත් තෝන්නේ, පොලියත් තෝන්නේ, කට්ටිය සද්දනේ. පස්සේනේ අර පුන්නා නේද? ආ පුන්නා දැන් ප්‍රශ්නේ සිටුතුමා අන්තිමට කාඩි හොදී බතුයි දෙන්නේ. ඒ කියන්නේ මිරිස්වද්දයි බතයි, නිවුඩුහාලේ බතයි. ඒ සිටුතුමා දෙනවා. හැබැයි සිටුතුමා ගාවට සංගයා වඩිනවා. ඇයි? සිටුවරයාගේ කරුණාව, කැපවීම. වෙලාවක අහනවා බුදුරයන් සිටුතුමනි කොහොමද දම් පැන් දෙනවද? දෙනවා. කොහොමද? ස්වාමීනි නිවුඩුහාලේ බතුයි මිරිස්වද්දයි. කොහොම දුක හිතෙන්ඩ ඇද්ද? සතුටින් කිව්වා වෙන්න නම් බෑ නේ. මෙහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ කියනවා, ඔබ ඔහොම දුන්නත් ওই දානි මහත්ඵලයි මහානිසංසයි. මතකනේ දේශනා බුදුරජාණන් දානි විපාක පස්සේ පෙන්වා දෙනවනේ. මීට පෙර අර බ්‍රාහ්මණේ වේරංජ බ්‍රාහ්මණේ, මට මතකනේ මේ සසරේ බ්‍රාහ්මණේ කියලා ඉපදිලා අර රන් පාත්‍ර 84000ක රිදී පුරවල ඔහොම දන් දුන්නා. ඒක පිරිසිදු කරන්න කෙනෙක් හිටියේ නෑ ඈ. වේලාම, ආ වේලාම් බ්‍රාහ්මණේ. ඊට පස්සේ කියනවනේ, ඔබ අද මේ තෙරුවනේ පිහිටපු ශ්‍රාවකයන්ට දන් දෙන රහතන් වහන්සේලාදී පිරිසකට මහත්ඵලයි මහානිසංසයි. පුන්නා මොකද කරන්නේ? හොයාගෙන යනවා කාවද? මැරියෝ ටිකක් කියනවා. සිටුතුමා ඔන්න මෙහෙමයි, ණයගත්ත කට්ටිය සල්ලි දෙන්නේ නැහැ, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පුන්නා නිකියන්නේ සිටුතුමා උගන්නලා නොවේ. ඊට පස්සේ ලිස්ට් එක තියෙනවා පුන්නගේ. පුන්නා දෙනවා ලිස්ට් එක, මෙයා ගත්තා, මෙයා ගත්තා, මෙයා ගත්තා, මෙයා ගත්තා, මෙයා ගත්තා ණය, මෙයා මෙච්චර පොලි, මෙයා මෙච්චර පොලි, හොඳට බිස්නස් තියෙනවා ණය ගෙවන්නේ කට්ටකට. ඔන්න කිව්වා. හොරු ටික යනවා කොහොමද? කඩු කිනිසි නේද, පිහිපාරවල් මේ පැත්තෙන් කැපිලා ඔක්කොමත් එක්ක යන්නේ නේද. ගිහිල්ලා කියනවා, සිටුතුමාගේ මුදල දුන්නේ නැත්නම් කඳ තියේ යචිරවති ගඟ ගාව, හිස තියේ කිව්වා සැවතේ ගේට්ටුව ගාව තියේ කිව්වා ජේතවනාරාම. දෙනවද නැද්ද ඇහුවා. පහුවදාවේදී සල්ලි ටික හම්බුණා. සිටුවරය නැවත මොකක් හරි ක්‍රමයකින් පින්නවතිනේ ලැබෙන්න පින තිබුණා. අපිට ගියොත් ගියානේ. ඔව්ද නේද? ආන්න මෙහෙම කරන සිටුතුමා අසාධ්‍ය වුණා. සිටුතුමාට දරාගන්න බැරි විදිහට හොඳටම අසනීප වුණා. අන්න අසනීප වුණ වෙලාවේ කියා හිටන සිටුතුමා පණිවිඩය වුණා. බාණ්ඩු බුදුරයන් වහන්සේට කියන්නෙත් නැහැ. ඉච්චර අර සද්ධාව කියනවා සාරිපුත්තයන් වහන්සේට එන්න කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනු. වැඩිලා අහනවා සිටුතුමනි කොහොමද ඉවසන්න පුළුවන්? ඉවසන්න බෑ. ලණු පොටකින් මෙහෙම වෙලල ශක්තිවන්ත මිනිස්සෙක් ඔළුව දෙපැත්තට අදිනවා වගේ කැක්කුමයි කිව්වා. බඩ කියතින් කපනවා වගේ වේදන, ඉවසන්න බෑ, පුපුරන් දෙනවා වගේ කිව්වා. දරා ගන්න බෑ කිව්වා. සිටුතුමනි එහෙනම් හොඳට අහගන්න.
අන්න අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය දේශනා කරන රූපයට බැඳුණු විඥානය පවත්වන්නේ කියලා සිටුතුමනි ඔබ හික්මෙන්න. වේදනාවට සංඥාවට චේතනාවට බැඳුණු විඥානය පවත්වන්නේ කියලා සිටුතුමනි ඔබ හික්මෙන්න. ගැඹුරු ධර්මපරය ආනන්ද සාන්නසේ වැඩි ඉන්නු ස්වාමිනි, මං මීට කලින් ওই වගේ ගැඹුරු දෙයක් අහලා නැහෙනේ, ඇයි මට කිව්වේ නැත්තේ? සිටුතුමනි ඔබට වැඩනේ, ගිහි ගෙදර ඉන්න අයනේ කිව්වා. හා හා එහෙම කියන්න එපා. උපාසක උපාසිකාව ඉන්නවා බොළඳ නැති, සිම් පවුඩර් පස්සෙම විතරක් පන්නන්නේ නැති. ඒ මිනිස්සුත් කැමති ගැඹුරු දේවල් වලට, හොඳට හිතන්න පතන්න කැමති මිනිස්සු ඉන්නවා කිව්වා. ස්වාමිනි ඒ අය ගැන අනුකම්පාවෙන් කියා දෙන්න කිව්වා. එන අපි හිතන්න ඕනේ අර කට්ටිය ගැනද, අර ගොඩක් හිතන්න පුළුවන් උපාසක උපාසිකාව ගැනද, කවුරු ගැනද? ඈ සිම් පවුඩර් පස්සේ යන යන්න ගියොත් අපිත් ඉවරයි. ඇයි ඒ පින්වතුනි? කිසිලු නිකන් නෑනේ, නිකන් අර ශ්‍රේෂ්ඨ දෙයක් නේ. ඔවුද නැද්ද? පවුඩර් බබාල වගේ වැඩන්නේ නෑනේ පින්වතුනි. අර වගේ, එතකොට බලන්න අර වගේ කෙනෙක්ගේ ජීවිතේ තමයි වටින්නේ කියන සිටුතුමා කියන්න කියන ගැඹුරු ධර්මයේ. එහෙනම් පැහැදිලිව අපිට පේනවා ගිහි කෙනාටත් ගැඹුරු ධර්මයේ කිය යුතුයි ඉල්ලනවා සිටුවරයා. ඒ කියලා ඉවර වෙද්දී සිටුතුමා කාලක්‍රියා කරන. මේ කාලක්‍රියා කරද්දි සිටුතුමා එක්තරා රාත්‍රියක බුදුරජාන් වහන්සේ ගාව ඉන්නවා දෙවි කෙනෙක්. අන්න ආර්ය ශ්‍රාවකෙක් මොනවා වෙලාද? ආන්න දෙවියෙක් වෙලා. උනේ කොහොමද කියලායි හොයාගන්න තියෙන්නේ. බුදුරජාන් වහන්සේට කියනවා, ඉදං හිතං ජේතවනං ඉසි සංඝනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනම් මම. මොකද්ද කියන්නේ? කියන මේ සංඝ ඍෂීන් වහන්සේලා වැඩි ඉන්න, ධර්ම රාජානන් වහන්සේ වැඩි ඉන්න. ධර්ම රාජානන් වහන්සේ කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න මේ ජේතවනයේ දකිද්දි මගේ හිතේ ප්‍රීතිය ජනනය වෙනවා කිව්වා. කවුද කියන්නේ? දෙවියෝ. මේ තමන් හදපු තැන බාණ්ඩනේ. ඊට පස්සේ කියනවා, කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම ඒතේන මච්ඡා සුජ්ජන්ති න ගොත්තේන ධනේනවා. ධනේනුත් නෙමේ, කුලේනුත් නෙමේ සත්වයා පිරිසිදු වෙන්නේ. යාගේ කර්මීන් නුවණින් ධර්මයෙන් ඒ වගේ මෙයාගේ සීලෙන් තමයි ජීවිතය ශ්‍රේෂ්ඨ වෙන්නේ, පිරිසිදු වෙන්නේ කියනවා. තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තුනු යෝනිසෝ විචිනී ධම්ම. විචිනී කියලා කියන්නේ නුවණින් විමසීමට. ඒවං තත්ත විසුද්ධන්ති, කියන්නේ ඒ කෙනා මේ පඬිත නුවණ කෙනා හොඳට මේ ජීවිතය අර්ථ දෙනගෙන නුවණින් විමසනවාද, ඒ ආකාරයෙන් තමයි තමන්ගේ ජීවිතය පිරිසිදු කරගෙන ශ්‍රේෂ්ඨ වෙන්න තියෙන්නේ කියනවා. සාරිපුත්තෝච පඤ්ඤාය, ආන් හිත පැහැදුණු කෙනා. සුදත්ත සිරිතුමාගේ හිත පිහිටලා තියෙන කොහේද? සාරිපුත්තයන් වහන්සේ ගැන මහා පැහැදීම. සීලේනුප සමීනච, සීලේනුත් සංසිදීමනුත් ප්‍රඥාවනුත් කවුද ඉහලින් ඉන්නවා කියන්නේ? කාගේ අදහසද මේ? සුදත්, ඒක ඇත්ත. සුදත් සිසුමාගේ අදහස් දෙවියන්ගේ කියනවා. මේ ඊතරට ගිය භික්ෂුන් අතර මේ සාරිපුත්තයන්මයි ශ්‍රේෂ්ඨ කියලා. කවුද කියන්නේ? බාණ්ඩ එදා ඒ පැහැදිලි. මේ සිද්ධිය එදා රාත්‍රී වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියනවා මේ සිද්ධිය. දෙවියෙක් ආවා කිව්වනේ අනේ පිඩිසිටු කියලා. ගාථාව කියනවා, කියලා ඉවර වෙද්දිම ආනන්ද ස්වාමීන් වහන්සේ කියන, ස්වාමීනි අනාථ පිණ්ඩික දෙවිතුමා තමයි ඔය කිව්වා. දිතිමන්තානං සතිමන්තානං ගෙස් කළ හරියට කියන්න පුළුවන් කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. පින්නතුනි, එක්තරා කෙනෙක් මනුස්ස ලෝකේ අම්මගේ මව් කුසෙ ඉපදිලා මනුස්ස ලෝකේ ගත කරනවා. ලෝකේ දුර්ලභ පහළ වෙන බුදුරජාණන් වහන්සේ හම්බිනවා. එතුමා අසාමාන්‍ය කැපවීමක් කරන ශාසනීයට. එතුමත් අවසන් ගමන යනවා, ආයුෂය අවසන් වෙලා දෙවියන් අතර උපදිනු. මේ අනාථපිණ්ඩික සිටුතුමා විසාකාදී බොහෝ අය මේ අවුරුදු 5000 අවසානයේ ওই ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා රැඳිලා තියෙනවනේ රුවන්වැලිසෙයි. මේ සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා එතන බුදුරුවක්
නිර්මාණය වෙනවා කියලා. ඒ බුදුරුව බුද්ධ ගයාවේදී මොකද වෙන්නේ? ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒක බුදුයන්සේ අදිෂ්ඨානය. එතකොට එතනදී නිර්මිත බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මී කරනවලු. කරද්දී අර අනාථපිණ්ඩික දෙවියන් විසාකා දෙවඟන එතනදී පිරිනුවම් පානවලු. අන්න බලන්න. නේ? එහෙම සඳහන තියෙනවා. සූත්‍රේ නොඋනත් තියෙන ඒවා අහක් කරන්න බෑ අපිට සම්පූර්ණයි. දැන් එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැන් වඩන්න කියනවන දේවතානුස්සතියක්. ඒ දේවතානුස්සතියදී අපි සාක්ෂියට ගන්නී අනාථ පිණ්ඩික සිටුතුමා විසාකා, ඊට පස්සේ වේලුකාණ්ඩකි නන්ද මාතා, කුජ්ජුත්තරා, සාමාවතී ඇතුළු පිරිස, ඊට පස්සේ ධම්මික උපාසක ආදී යම්තාක් ධර්ම අවබෝධී පිහිටපු ශ්‍රාවක වේද. නාදිකාවේදී අර හදිස්සි අනතුරකින් 500කට වැඩි ප්‍රමාණයක් නැති වෙනවනේ. මෙන්න මේ පිරිසයි දේවතානුස්සතියදී ඔබ සාක්ෂියට ගන්න ඕනේ. සුමන සමන්දි විරාජ තිරණිද ආර්ය ශ්‍රාවකෙක්. අන්න දේවතානුස්සති වඩද්දී ආවට ගියාවට දිවුරු නිමී ගත්තේ. ගත්තේ ධර්මයේ පිහිටපු කෙනා. ඇයි? එතන මග තියෙනවා. උපාදාන කරගන්නේ කෙනාව. උපාදාන කරගන්නේ කාවද? අන් ඊ වගේ ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්. කොහොමද ඒ උපාදානෙ සිද්ධ වෙන්නේ? අපිට තෘෂ්ණාව තියෙනවා පින්නුත් ඇත්ත. අන්න මනිනවා සුදත්ත සිටුතුමා. දැන් අපිට එච්චර කරන්න බැරි වෙන්න පුළුවන්. සුදත්ත සිටුතුමා මිනිස්සෙක් වශයෙන් ඉදි මොනවද තිබුණේ? ශ්‍රද්ධාව තිබුණ නැද්ද? කොහොම ශ්‍රද්ධාවක්ද පින්නුතුනි ඒක? නේ? සීලය. කොහොම සීලයක්ද රැකලා තියෙන්නේ? සිල්පද බින්දනේ. දහම් දැනුම, ත්‍යාගය, ප්‍රඥාව, සෝතාපන්නයි. ඒ කියන්නේ දර්ශනයකින් යුක්තයි, සම්මා දිට්ඨියකින් යුක්තයි, උපදීන අර්බුදයේ සංසිඳන විදියට නුවණ මෙහෙවන්න දැක්ම තියෙන. අන්න ශ්‍රාවකයා. විසාකාට තිබුණ නැද්ද? එතකොට වේලුකාන්ටිගේ නන්ද මාතාව අනාගාමි කෙනෙක්. එතුමියගේ ජීවිතේ මේ පහ නැද්ද? තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අහනවා අර නලක පාන සූත්‍රය. මට මතක විදියට නලක පාන වෙන්න ඕනි. අහනවා මේ දැන් ඒ කාල වේද්දි බුදුරජාණන් වහන්සේ ගැන මහණ වෙලා ඉන්නවා මේ ප්‍රසිද්ධ ඉතා ධනවත් ප්‍රභූ පැලැන්තියට අයිති ශාක්‍යවරු ඇතුළු බොහෝ පිරිසක්. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේගොල්ලෝ මේ ඔක්කොම දේ අත්හැරලා මහණුනි මං වෙනුවි මෙයාලට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මහණෙනි කොහොමද මේ නවක නවක භික්ෂුන් පැවිදි වුණා මෙහිම? කොහොමද බ්‍රහ්මචර්යාවේ ඇලිලා වාසය කරනවද? භික්ෂුන් වහන්සේලා උත්තර දෙන්නේ නැහැ. නිහඬ. දෙවෙනි පාර අහනු. නිහඬ. තුන්වෙනි පාර හැව්වා. මොකද? උත්තර දුන්නද? නැහැ, නිහඬයි. බුදුරජාණන්සේ කල්පනා කරනවා දැන් කට්ටියකින් ඇහුවාම උත්තර දෙන්නේ නැහැ. එහෙනම් මම ඒ කෙනාගෙන් අහන එක තමයි හොඳ. අහනවා අනුරුද්දේනි, ඔබ දැන් ගිහි ගෙදර අත්හැරලා මහණුනේ, දඩයක් මොන හරි ওই රජුරුව ගහලා ඒකින් බයට මහණුණාද? අනේ නෑ ස්වාමීනි. හොරු වරින්තු දීලාද මහණුනේ? අනේ එහෙමත් එකක් හින්දා නෙවෙයි කිව්වා. පැහැදීමින් නේද ස්වාමීනි, පැහැදීමි. ඉතින් අනුරුද්දේනි ඔබ මේ බ්‍රහ්මචර්යාවේ ඇලිලා වාසය කරනවද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං හරි ආසාවෙන් නිවන් මාගෙ හික්මෙන්න කිව්වා. බොහොම හොඳයි. ඔබ වගේ කුල පුත්‍රයන්ට බොහොම ගැළපෙනවා කිව්වා. මේ විදිහට කියනවනේ. එහෙම කියලා අහන අනුරුද්දේනි මහණෙනි, මම සමහර අවස්ථාවල මේ ওই භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවගෙන කියනවා. මෙයා අරහත්, අරය අනාගාමි, අරය සකදාගාමි, අරය සෝතාපන්නයි. මේ වගේ සීලයක් තිබුණා ඔවුන්ට. මේ වගේ ශ්‍රද්ධාවක් තිබුණා, මේ වගේ සීලයක් තිබුණා, මේ වගේ දහම් දැනුමක් තිබුණා, මේ වගේ ත්‍යාගයක් තිබුණා, මේ වගේ ප්‍රඥාවක් තිබුණා කියලා කියනවා. ඒ වගේම මහන්නේ මම කියනවා මේ අය අසවල් අසවල් දෙවියන් අතර දැන් ඉපදිලා ඉන්නවා කියලා කියනවා. මහන්නේ මම මේක කියන්නේ ජනතාව විස්මයටපත් කරවන්න නෙවෙයි. මට එහෙම අදහසක් නෑ කිව්වා. අන්න බුදුරජාණන්සේ දකින්න අන්න මෙහිම කිව්වා විස්මයටපත් කරවන්න නෙවෙයි. එහෙම නැත්නම් ජනතාව පුදුමයටපත් කරවන්නේ ජනතාව නලවන් හොරතල් බස් කියලා. එහෙම එකුත් නෑ කිව්වා. නමුත් අනුරුද්දේනි මහණෙනි, උදාර ශ්‍රද්ධාව ඇති මිනිස්සු ඉන්නවා. භික්ෂු භික්ෂුණීන් ඉන්නවා. උපාසක උපාසික. අන්න
කෙනා. කවුද? උදාර ශ්‍රද්ධාව තියෙන. උදාර ප්‍රමුදිත බව තියෙන උපාසක උපාසිකාව ඉන්නවා කිව්වා. එයාලට අහන්න ලැබෙනවා මෙහෙම. කොහොමද? අසවල් භික්ෂුව පින්වම් පැව එයා ශ්‍රද්ධා සීල සුදචාග ප්‍රඥා මේ ආකාරයෙන් දිනු කරගත්තා. සමහර කෙනෙක් දැකලා තියෙන්න පුළුවන් මේ භික්ෂුව ගැන අහලා තියෙන්න පුළුවන්. ඒතකොට එයාට ලොකු වීරියක් එනවා. මමත් ඒ විදිහට ධර්මාර්ගි දිනු කරගන්න ඕනේ. අසවල් කෙනා ඔන්න අසවල් භික්ෂුණිය අරහත්ත්වයට පත් වුණේ ඇයට තිබුණා මේ වගේ ශ්‍රද්ධාවක් සීලයක් දහම් දැනුමක් ත්‍යාගයක් ප්‍රඥාවක් ඒ මුල් කරගෙන තමයි නිවනට පැමිණුණේ. ඒක අහගෙන ඉන්න භික්ෂුණීන්ට හිතෙනවා අහිමද මං දැකලා තියෙනවා ඇයව ඒ තෙරණියව මං අහලා තියෙනවා ඒ තෙරණිය වීර්යවන්තයි මෙහිම කෙනි අන් උදාර ශ්‍රද්ධාව තියෙන කෙනා හිත පිහිටිනවා එතෙන්ට ඒ දේ සාක්ෂාත් කරගන්න එයාත් නිවනට පැමිණෙනවා කියන බාණ්ඩ අර ගත්ත විදිහ ඉස්සරහ හිතට මේ අර පීටව ගන්න ලස්සන ශක්තිවන්ත මිනිස්සෙක් ඇවිල්ලා අඹුඩු කෙටිය ගහලලු සැඩ පහරට පයින් ඇයි පීනගෙන ඒගොල්ලට යන්නේ ඒක බලාගෙන ඉන්නවලු අර හයිහත් තියෙන ඇති මිනිස්සු ටික ආර්යා පීනගෙන ගියා නම් අපිටත් බැරි මොකද කියලා මොකද කරන්නේ එයාලත් අඹුඩු කෙටිය ගහගෙන ෆයින්වලු සැඩ පහරට පැනලා මොකද කරන්නේ පීනන් ගොඩට යනවලු අපිත් ඒ වගේ സമയයි පීනුවද අපිත් ඇවිල්ලා මහා ශක්තිවන්ත මහා වීර්යවන්ත හතරවෙනි ධ්‍යානෙ අෂ්ට සමාපatti උපදව ගත්තායම නෙවෙයි ඉන්නේ නේද අර වගේ කට්ටිය දුර්වල කට්ටිය එතකොට අර ශක්තිවන්ත කෙනා ගැන හිතන්න අතීතයේ හිටපු එහෙනම් මොකද කරන්නේ ඒ වීර්ය උපදවගෙන යත් පයින්න ඕනි වතුරට එහෙම තමයි පීනගෙන යන්න තියෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් කියන අනාගාමි සකදාගාමි සෝතප්පන්නය ගැනත් කියනවා මහණෙනි මම කියනවා සමහරට අසවල් උපාසකතුමා ඔන්න යා අනාගාමි එහෙම නැත්නම් සකදාගාමි ඔබ අහලා තියෙනවනේ නකුල පිතු නකුල මාතා සෝතප්පන්න ශ්‍රාවකේ බුද්ධ දේශනාවල නැද්ද තියෙනවා මේ විස්තරය කියලා කියනවලු බුදුරජාණන් වහන්සේ මෙයාට ශ්‍රද්ධාව මෙහිම තිබුණා සීලය තිබුණා දහම් දැනුම තිබුණා ත්‍යාගය තිබුණා ප්‍රඥාව තිබුණා දැන් මේ කෙනා යාමි ඉන්නෝ තාවතින්ස යාත්‍රානේ තාවතින්ස ඉන්නෝ තුසිතී ඉන්නවා නිම්මාරති ඉන්නවා පරිනිම්මිත ඉන්නවා කියලා අහන්න හම්බෙනවා අපිත් සමහර අය ගැන අහන්න හම්බෙනව නේද සමහර කතන්දර ඉස්සර අපිට දාන දීපු අර මෑණියෝ මෙහෙමයි කියලා අපි අහලා නැද්ද පේන්න මාව එක අවස්ථාවක එහෙම කතන්දරයක් අහන්න හම්බුණ නේද ඒතර ඔබත් කල්පනා කරන්න අපිත් එක්ක හිටියනි අපිත් එක්ක hina වෙලා කතා බහ කරලා තියෙනවනි සීල් ගත්තනි සද්ධාව තිබුණනි නේ අර පැදුරු දුන්නලු නේ එහෙම කියන විස්තර මෙව්වා මෙහෙම මෙහෙම කරා කියලා අපිටත් එක්ක කියලා ඒතර ඒ හැමමත් මොකද උනේ සුගති ඉපදුණා කියලා නේද ඔය දැන් මෙතන උපකාර කරපු අපිට අහන්න හම්බුන ගාමිණී මහත්තයත් එහෙමයි කියලා තුසිත ඉපදුණා කියලා ඒතර කල්පනා කරලා බලන්න කොහොමද මෙතන කටයුතු කළේ කියලා එහෙනම් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මෙහෙම මෙහෙම වුණා. අන්න එතකොට අර ශ්‍රාවකයාට නිමිත්ත හම්බෙනු. කමඨහන හම්බිලා. මොකද්ද කමඨහන? දේවතානුස්සතියට අරමුණ පෘථග්ජන දෙවියෙක් ගැන නෙවෙයි හිතන්නේ. ආර්ය ශ්‍රාවකයෙක්ගේ ජීවිතී මෙනෙහි කරන්නේ. ඔය අංග පහම පින්නතුන් නිවනට ගෙන යනවා. එයා කල්පනා කරනවා ඔහුට මේ අංග තිබුණා ඔහු මේ ලෝකෙ ඉපදුනා දැන් මම අමාරුවෙන් බැනුනා නේ වැඩපොලේ අමාරුවෙන් නියුඩ අරගෙන හිතේ කම්මැලිකම් ඇති වෙද්දි එනවා බුදු සුවඳට නේද යනවා පන්සල් ෆෝයට සීල් ගන්න පොතපත අමාරුවෙන් අරගෙන කියවනවා භාවනා කරන්න ගිහලා නිදාගෙන හරි කමන්නේ අමාරුවෙන් නමුත් චුට්ටක් හරි ඉන්න මහන්සි ගන්න මටත් පුළුවන් විදිහට මොකද කරන්නේ මසුරුකම වැඩගෙන මමත් දන් දෙන්න මහන්සි ගන්න මාගේ ශාස්තුන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි කියලා මේ හිතේ පැහැදිලිව නැද්ද දෙයියනේ අන්න බලන්න එයාට හිතෙනවා තියෙනවමයි මේ ධර්මයේ ස්වකාතයි සම්දිටික නොවේද පැහැදිලිව නැද්ද පැහැදිලිව තියෙනවා ওই බුද්ධ දේශනාවක් කියවුවාම මට පැයක් දෙකක් සතුටක් තියෙන. ඔන්න එයා කල්පනා කරනවා. ධර්මීය ගැන පැහැදිලිව සද්ධාව තියෙනවා. සංඝයා සුපටිපන්න උජිපටිපන්න නොවේද? මට ලෝකයේ ඉන්න යම් භික්ෂුන්ගේ ක්‍රියාකලාප අඳුනගෙන ඒව බැහැර කරලා පිරිසිදු සංඝයා ගැන මගේ හිතේ පැහැදීමක් නැද්ද? මට තියෙනවා. සංඝයා ගැන පැහැදීම තියෙනවා. මං යම් දවසක මේ තෙරුවන ගැන ආවට පස්සේ මොකද කළේ?
ඉස්සර නම් මරණ මදුරුව දැක්ක තැලුවා නේද කූඹි දැක්ක කොළු අත්ත පත්තු කරා තෙල් කූඹි ටික පිච්චුවා නේද ඊට පස්සේ මීයන්ට පැනඩෝල් පෙති තිබ්බා ඔක්කොම කොලා හැබැයි යම් දවසක මොකද උනේ උපැන්න බෞද්ධී තිසරණී ලැබිලා බුදුරයනවාසේ ගැන හිත පහදව ගත්ත දීතාවටම මම ප්‍රාණඝාත කළී ආ වැරදිච්ච නිමේ මතක් කරන්න ඉස්සලනම් ওই පාරවල් තොටවල් වල යදි ක්‍රෝටන් නැත් දැක්ක හොරෙන් වටපිට බැලුව ගලව ගත්ත ගියා ඉවවා දැන් මං කරන්නේ නෑ නොයිද ඔන්න මතක් කරන්න සොරකමින් වෙන් වුණා වැරදිකාමසේ වෙනින් වෙන් වුණා එදානම් එහෙම් මෙහෙම් ඇහුවද ඉතින් මම රටි නැතිව කියලා දානෝ ඉතින් ඉඳලා හිටලා නෑ බොරුවක් කියන්නේ කාටවත් හිංසාවක් පීඩාවක් නොවෙන්න කියලා නීසර හිතුවි දැන් එහෙම කරන්නේ ඒ වැරදි වැටහීමත් බැහැර කළ චුට්ටබ්බුරු කිව්වට මොකද එහෙම නීසර හිතන්නේ නේ කාටවත් හිංසාවක් පීඩාවක් නැත අහිංසක බොරුවක් කිව්වොත් මොකද වෙන්නේ නේද හොඳම බොරුව මොකද්ද ඉව්වටත් ගියා තමයි දැන් ඉව්වා කරන්නේ දැන් මං සත්‍යවාදී නොවේද අන්න මතක් කරගන්න නේද ඉඳලා හිටලව යාළුවත් එක්ක එකතු වුණාමනේ යාළුව නැත්නම් ඇසුරු කරන්න බෑනේ ඒ කාලේ එහෙම නිහිතුවේ බියර් එකක් කොක්ටේල් එකක් අපිත් ගත්තා තමයි නේද දැන් නම් තිසරණයට ආවට පස්සේ ඒකත් නෙවෙයිතු කොලෙස්ටරෝල් අර අමාරු මේ අමාරුට කියලා වයිනුත් ගත්තා ඒ කාලේ ඒව හද හද ගන්න ඉව්ව දැන් නෑ දොස්තර කිව්වත් ගන්නේ නෑ අන්න සීලය මතක් කරනවා. දහම් දැනුම මතක් කරනවා. ඊට මොකද්ද? ඊට පස්සේ බටමිටි හිත්වර මේ ඔය ගැන දේශනා තියෙනවා. පාරිලෙයක ධම්සක් පැවතුම් සූත්‍රය බුද්ධ දේශනා කීයක්ද? පරිවර්තන කීයක් තියෙනවා? බුද්ධ දේශනා මං කියවුණා. බුදු සුවඳේ දිගට ආව මාස 12යි දේශනා කීයද? 24. නේ? ඒ වයිදි බුදු ගුණ භාවනා කී පාරක් කරාද? ආයතනිත බානවා කී පාරක් කරාද ඔන්න මතක් කරනවා ශ්‍රුතිය මම මේ පිළිසිඳු බුද්ධ වචන ගැන පැහැදීම තියෙනවද නැද්ද සිටුතුමාටත් තිබුණයි මටත් තියෙන්නේ අන්න මතක් කර ත්‍යාගයේ සිටුතුමා එම දුන්නා මමත් දෙනවා පුළුවන් ආකාරයෙන් මොකද කරන්නේ මමත් දම් පෙන් දෙනවනේ මල් පහන් පූජා කරනවා සීරුවිල සෑය වඳිනවා ලලාට ධාතුන් වහන්සේ ඊට පස්සේ සෑ රජාන් වහන්සේ පිරිසිදු කරනවා වත් පිළිවෙත් කරනවා හම්බුණා වෙලාවට හොඳට දම්පැන් පූජා කරනවා එහෙම නැද්ද කරනවා ඡාගේ පුරඥාව තමයි හදාගන්න තියෙන්නේ ඇයි දේවතානුස්සතිය වුව මෙහෙමයි කියන්නේ හදාගන්න එපැනි චතුරාර්ය සත්‍ය ධර්මයේ මොකද කරන්නේ මමත් නුවණින් මෙනෙහි කරනවා. පටිච්ච සම්පාද ධර්මෙන් ආයතන ආදී ධර්ම තන්වුණින් විමසනවා. ඒක ඔහුගේ ප්‍රඥාවයි. මේ අංග එදා යම් කෙනෙකුට තිබුණද මටත් තියෙනවා. අන්න කල්පනා කරන කොහොමද? චාතුම් මහරාජිකේද හොඳ මෙහිද? කල්පනා කරන්න ඕනේ. එයාට කල්පනා වෙන්න ඕනේ මිහි දැන් මේ රටේදී රස්සානේ අරවනේ ගේ දොර හරියටනේ. එතකොට අපි මොකද කරන්නේ? රට යනවා. මෙහෙත් මං සැප හොයා මේ රටත් ඇල ගියා ගියේ නේද ගියා හා ඒ වගේම තමයි මෙහි යුද්ධ පරිසර රමව තියෙද්දි මොකද වෙන්නේ මෙහි අත්හැරලා යන්නේ නැද්ද යනවා ලෙඩ දුක් වසංගත රෝගෙද්දි බය වෙන්නේ නැද්ද ඩෙන්ගු රමවෙද්දි කොළඹට එන්න බයයි නේද ඈ මීගම ඒ පැති වලට එන්න බයයි නේ ඇයි ඩෙන්ගු ඒතකොට කල්පනා කරලා බලන්න ඒවට බයයි මේ එකක්වත් නැහැ කොහෙද චාතු මහරජිකි මෙහි උදේ රස්සාවට යනවා දවල් රස්සාවට යනවා බස් එකේ යද්දි බලන්න තියෙන කරද ඒ ගිහිල්ලා බස් වල ඉරිලා රස්සාවට ගිය ගමන් බොස් කඩාගෙන පයින් පැල්ල පටන් ගන්නවා පැයක් විතර මුස් පේන්තුයි දවසම නේද එහෙම නෙමෙයිද පින්නතු බත් එක ඔතන් ගියා ඒකත් පිලුණු වෙලා වැඩි ඉවරයක් නේ නේ බඩකින්නේ තේ කහට එක බීලා ගෙදර එද්දි පොඩි උන් ටික කෑ ගහනවා එතන ඉඳන් අහපව් යන්න ඕනේ ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා එතන ඉඳන් රණ්ඩු වලන මෙව්වද වෙලා තියෙන කරෝල කෑල්ලක් නැද්ද කියලා. ඒකවල මොකද වෙන්නේ? ඇඟ නලියනෝ. පින්නතුනේ මුකුත් නැහැ. ඔව්ද නැද්ද? පිළිකා තියනවද? දිය වැඩියාවට පෙති ගන්න ඕනේද? නැහැ. කටි උෂ්ණ බිබිලි අපේ කොච්චර එනවද? පින්නතුනේ කොච්චර අමාරුද හිතන්න. දතක් පම් මේවා කුණොත් කැඩුනොත් කොච්චර අමාරුද කියලා බලන්න අයිස් වතුර ටිකක් වරන හිරි වැටල යන මුඩු සරුවාංගෙම නේද? හිතලා බලන්න. වාත අමාරු කකුල් වල අමාරු නේ වාඩි වුණොත් නැගිට ගන්න බෑ නැගිටට පස්සේ වාඩි වෙන්න බෑ ඔන්න ඇත්ත තත්ත්වේ
ne olvi issori ewa mugoth ne pinna me same powder okkoma hoya hoya mona amaruwa kindi inne ne pinnotuni ita wada sapuwath ne dehi menna ochchara okkoma karala nadu kiyala angal deka deka wedi kala idam kela alla gatta ee madiwata undala idama mewa karagatta passe hadi huniyan okkoma 1000k ewa korono apita ewa cover karaganna api deewala gani katharagama gihila hama tanema kapu mahathurunta okkoma karakar innu pinnotuni kalpana kala ban ehema karala beera gathi idamath හැටේදී heart attack එනවා ඉවරයි. ඔක්කොමත් ඇල්ල යන්න වෙයි. පින්නොතිනේ අවුරුදු 60ක් නෙමෙයි. මක්ක කරන්නේ පින්නොතිනේ. නේද? වේල් දෙකක් කාලේ එහා පැත්තට හැරෙදී වයස 60 ගිහින් ඉවරයි. පින්නොතුනේ චාතුම් මහරාජිකේ කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් කියන්නේ ඒක දවසයි. දවස් දෙකක් දෙකකට ගියත් මොකද පින්නොතිනේ අවුරුදු 100ක්. හතරකට යන්නකෝ පින්නොතේ 200ක් හිතන්නකෝනේ ඒතර අවුරුදු 50ක් කියලා කියන්නේ එක දවසන ඒ වගේම 30ක් මාසිකට ගිහිල්ලා එන්නේ නේ ඒදි මෙහෙ ඉන්න එපා ගන්න දෙයක් නෑ ඔක්කොම ඇයි ඒ එතකොට පින්නොතේ මෙහෙ බුද්ධ ශාසනේ නෑනේ වෙන අම්මලා මව් කුසක උපදින්න වෙන්නේ එතකොට ඒ අම්මලගේ බඩක නිපදින්න වෙන්නේ මුස්ලිම් වෙන 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 ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ අම්මව දෙයියෝ වෙනුවෙන් කපනවා කියලා අර කපන්නේ ISIS තමයි අපි එතකොට ඉවරයි ඔක්කොම සෙල්ලම් ඒකෙහිඳ පින්නෝතුනි මාසයකට හරි ගිහිල්ලා ඉන්න ටිකට් හදාගන්න වෙන රටවල් වලට නෙමෙයි මාස තුනට වීසා හම්බින්න එහෙම එහෙමනේ පින්නෝතුනි ඒවයි PR එක නෙමෙයි හදාගන්න ඕනේ චතුම් මහරාජිකේ යා මේ තාවතින් සෙනිම්මාල රති ඕකට ට්‍රයි කරන්න අවුරුදු 60 ඒ මෙහෙම් බෙසි වලින් ඒව ගන්න බෑ පින්නෝතුනි බුද්ධ ශාසනයක් මුල් කරගෙන ශ්‍රද්ධා සීල සුත ඡාග ප්‍රඥා මේ පහයි තිරුණේ දෙකියා දෙන එක. එතකොට පින්වතුනි ඒ ශ්‍රාවකයෙකුට දැන් ඒ විදිහට මේ දැන් ඒ වගේ අවුරුදු 50ක් කියන්නේ එක දවසයි, ඒ වගේ 30ක් කියන්නේ මාසයයි, ඒ වගේ 12ක් කියන්නේ අවුරුද්දයි, ඒ වගේ 500ක්. කොහොමද පින්වතුනි? නේ? ආ. ඉහි නව ලෝකයේ අරවා මේවා කියලා ස්පීසාල මොකුත් නෑ. ඔක්කොම තියෙන පාසක. ඒ පුන් ඉහි තියෙන පින්වතුනි පුන්නි 이르දි. මොනවද තියෙන්නේ? පුන්න විපාකී බලවත්. මේ ලෝකේ මේ දෙකම තියෙන මහන්සි වෙලානේ කරගන්න තියෙන්නේ තේරෙන්නේද කියලා දෙන එක දුගතියේ තියෙන දුක් විපාක බහුල වශයෙන් ඊට වඩා හොඳයි පින්නතුනි ඊට වඩා හොඳ තැනකට යන චාතුම් මහරාජිකේට අයිති ආලවක සාතාගිරි හේමවත වෛශ්‍රවණ ඔය හැමෝම කට්ටියන ඉන්නේ එතන ආරවුල් තියෙන අය ටිකක් ඉන්න පුළුවන් ඉන්නවනේ නැතුවනේ ඉන්නවා මයි පේනවනේ අර යක්ෂු ඇවිල්ලා බුදුරයන් වහන්සේ ගැඟට හේතු වෙන්නේ. ඇයි බයද කියලා අහනවනේ. ඒ කට්ටිය එහි ඉන්නේ. මෙහෙදි බය නම් එහෙට, එහෙට යනවට වඩා හොඳයි පින්නතුනි. කොහෙද? තාවතින්සෙට යන එක. එහි ඇවිල්ලා මනුස්ස ලෝකේ අවුරුදු 100ක් කියන එක දවස. ඒ වගේ 30ක් මාසය. ඒ වගේ 12ක් අවුරුද්ද. ඒ වගේ 100ද? ඔය 500ද 1000ද කොහෙද? ආන්න. හිතන්නකො. ඊට පස්සේ තාවතින්ස ඊට පස්සේ යාම තුසිත ඒ වගේන කවර කතා නිම්මාන රති පරිණිම්මිත වසවර්තියට ගියොත් එහෙම විසාකාව බලාගෙන ඉන්නත් පුළුවන් ඔබ ඇහුවි බුදුරයන් වහන්සේගේ කුමක්ද අපිත් එහෙදි ශ්‍රද්ධාව හදාගත්තා සීලය හදාගත්තා දහම් දෙනුම තියාගේ ප්‍රඥාව හදාගත්තා ඒකයි අපි මෙහි ආවේ එතනදි එයාගේ පැහැදීම සාස්තුන් වහන්සේ කෙරෙහි නිසා පින්වතුනි එතන පිටන මොකද මේ අංගයා මූලික ඉලක්කයක් මුල් කරගෙන හදාගත්තේ ශ්‍රද්ධාව හදාගත්තේ රාග දිවිස මොහ දුරු කරන්න. අපි නිකන් හරි කියනවනේ පින්නස සංසාරේ භයානකයි අනේ නිදහස් වෙන්න නැත්තම් කියලා කියන්නේ නැද්ද? කියනවා. එයා ඒ සීලයට පැමිණෙන්නේ රාග දිවිස මොහ නැති කිරීම ඉලක්ක කරගෙන. ඒ දහම් දැනුම එයා ඇති කරගන්නේ මෙච්චර මහන්සි වෙලා මොකටද? පංච පාදස්කන්ධ ආයතන පටිසම්පාද නිවර්දිව තේරුම් අරගෙන ඉහිං ගැලවෙන්න. එතකොට ත්‍යාගය පුරුදු කලෙ මොකටද? අත්හැරීම පුරුදු කරගන්න ටික ටික මසුරුසිත කෙලස් නැති කරගන්න ප්‍රඥාව දියුණු කරගද්දී නිවන ඉලක්ක කරගෙනමයි. එහෙනම් මේ අංග තුල යද්දී ඔක සසර පුරුදු. දේවදත්ත පලිගත්තේ සසර පුරුද්දක් විදිහට ආවේ නැද්ද? ආවා. වාසනා අර ලකුණු පිහිටනවනේ යම් භික්ෂූන්ට. දැන් ඒක භික්ෂුවක් වසලයා වසලයා කියලා කතා කරන්නේ. රහතන් වහන්සේ නමක් පිලින්ද වචනේ මට මතක. ඔ කොහොම හරි වසලයා වසලයා කියලා කතා කරන භික්ෂුන් හරීම මේ ඒකට මේ
දුක් වෙනවා. බුදුරජාණන් සිට කියනවා අර භික්ෂුව මෙහෙම කියනවා. එන්න කියන බැලුවම ආත්ම 500ක් බ්‍රාහ්මණික. පුරුද්ද හිටලා නැද්ද? යම් කෙනෙක් ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා මහන්සියෙන් මේ මනුස්ස ලෝකේ ඉන්න චූටි කාලේ හදාගත්තොත් ඕක යාට පුරුද්දක් වෙන්නේ නැද්ද? අන්න. අපේ හොඳ සත්පුරුෂ දැන් අපි කියමුකෝ හොඳ නරක දෙකම තියෙනවා නම් නරක පැත්ත මතුවෙන්නේ නැද්ද? නරක පරිසරයක් අපිට තිබුණොත් හොරු මැද්දි හිටියොත් අපේ මතුවෙන්නේ නරක. ළමයිට කියන්නේ උඹ අරයලා අරයලා ඇසුරු කරනවා නෝ වී කියන්නේ නැද්ද? ඇසුරු කරොත් මොකද වෙන්නේ? හොඳට හිටපු කොල්ල ඉවරයි. එහෙනම් පරිසරයේ බලපෑම. අපි හොඳ පරිසරයක උන් අපිට ඉන්න ලැබෙනවා. ඒතකොට මතුවෙන්නේ මොකද්ද? හොඳ පැත්ත. එහෙනම් මනුස්ස ලෝකෙද හොඳ පින්වතුනි, යාම තාවතින්ස තුසිතාදි ලෝකෙද හොඳ? ඔබම කියන්නේ ගුණේ දියුණු කරගන්න. කොහෙද හොඳ? මෙහෙද? කොහෙද? ඒ හොඳයි පින්වතුනි. කාලෙත් තියෙනවා. මේ අවුරුදු හැටින් ඔක්කොම කරගන්න ඕනේ. ඒවට උයන්න, පිහන්න, පොල් ගන්න ඔක්කොම ඇතුළත්. පින්වතුනි මල ගෙවල් වල යන්න, පාටි ගෙවල් වල යන්න, ඡන්ද කාල අරවමේව ඇඳරි නීති ඔක්කොම තියෙනවා. ඒවත් එක අවුරුදු හැටියේදී කරගන්නත් තියෙන මේක. එහෙම මුකුත් නෑ. හොඳ කාලයක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ එහි සැපේ වැඩි. එහෙනම් කල්පනා කරන්න පුළුවන් සැප වැඩි හින්දා එහෙනම් අවබෝධ කරගන්න අමාරු වෙයිද මෙහි තියෙන ඒවට මේ චුට්ටට රැවටිලා කියලා. පින්වතුනි මෙහෙත් නැද්ද සැප විඳින මිනිස්සු? ගේ දොර හොඳට තියෙන මිනිස්සු? ඒ අයගෙන් කොටසක් නැද්ද ධර්මයට එන? දුප්පත් මිනිස්සු නැද්ද ධර්මයට එන? දුප්පත් අය නැද්ද ධර්මයට නොයින? පෝසත් අය නැද්ද ධර්මයට නොයින? එහෙනම් සැපයි දුකයි කියන එක නෙමේ ධර්මයට එන්න මුල් වෙලා තියෙන මොකද්ද? ප්‍රඥාව. මොකද්ද? ප්‍රඥාව. එයා ප්‍රඥාව දියුණු කළ නම් දෙවියන් අතරට යන්නේ සැපේ නෙමේ. එතන වැදගත්ද මොකද්ද? එහෙනම් සක්‍ර දේවේන්ද්‍ර මොන විදිහටවත් එන්නේ බුදුරයන් සම්බින්ට නේ? දෙදෙවිලට අධිපති. එච්චර සැපනේ. එතන තිබුණේ ප්‍රඥාව. ප්‍රඥාවන්තේ ප්‍රඥාව යෝනි ධර්ම අවබෝධය කරන්න. දුප්පත්කම පෝසත්කම නෙමෙයි. මොකද්ද ඕනේ? ප්‍රඥාව. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න. දැන් ඔබට තේරෙනවා ඇති දේවතා නුස්සතිය කියන මේ කාරණය තුල ශ්‍රාවකෙක් වැඩුවොත් එයාව ඒ අංග පහෙන් නිවන කරා ගෙන යනවද නැද්ද? ආ. දැන් ඔබ කවුද? දෙවියෝද මිනිස්සුද? මිනිස්සු. දෙවියෙක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ෆොටෝ එක මාරු වෙනවා විතරයි. ඒ කිව්වේ මොකද්ද? ඔය රූපේ දෙවියන්ගේ රූපේ තියෙනවා. එච්චරයි. තේරුණේද කියලා දෙන එක? දැන් ඔබට තියෙන්නේ මොනවද? දැන් ඔබට මනුස්ස කය තියෙනවා. ඇතුලේ ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා තියෙනවා. රූපේද නිවනට මුල් වෙන්නේ ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥාද? ගේද මුල් වෙන්නේ නිවනට ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥාද? දුවාදරුවද මුල් වෙන්නේ නිවනට ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥාද? ආ හරි. දැන් ෆොටෝ එක මාරු වෙනවා. ඒ කියන්නේ මේ ෆොටෝ එක නෙමෙයි ඊට පස්සේ තියෙන දෙවියෙක්. දැන් කය තියෙනවා. දිව්‍ය රූපෙද නිවනට මුල් වෙන්නේ දේ දෙවියා තුළ තියෙන ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥාද? අන්න එච්චරයි. එතනදිත් ඒක තියෙනවා. එහෙනම් එයාට පැහැදිලිවම ඒ පහ එතනදී ආ දියුණු කරනවා. ඇයි ඒ? සත්වයාගේ විවිධත්වය නිසා ඔක්කොම නිවන කරා එක පාර යන්නේ නැහැ. එයාට සමහර කෙනෙකුට කාලය අවශ්‍යයි මෝරන්න. ඒ කාලය එතනදී සැකසෙනවා. එයත් නිවන කරා යනවද නැද්ද? අන්න පින්වතුනි රැකවරණය තාන ස්ථානයක් අපිට හදා දීපු විදිහ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. දැන් තේරෙනව නේද දේවතානුස්සතිය වඩන්න දැන් බයද? ඈ මේ ෆොටෝ එකට වඩා මේ ෆොටෝ එක හොඳයි පින්වතුනි. ඇයි දෙවියෙක් නේ? ආයුෂේ තියෙනවා අභ්‍යන්තර යර පහ ගුණේ තියෙනවා හැමම. ඒ පහෙන් තමයි නිවනට යන්න තියෙන්නේ. දැන් තේරෙනව නේද අපි නිකන් දෙවිවරු නෙමෙයි මෙනෙහි කරන්නේ කාවද? ආර්ය ශ්‍රාවකේ. ආර්ය ශ්‍රාවක වූ දෙවි කෙනෙක්ව ආර්ය ශ්‍රාවක වූ මිනිසෙක් සිහිපත් කරනවා. ඇයි ඒ? ආර්ය ශ්‍රාවකේ තමයි දේවතානුස්සතිය වඩන්නේත්. ආර්ය කිව්වේ තෙරුවන් සරණ ගිය කෙනාට. තේරුණේද කියදින්? දැන් පේනව නේද මේ සිද්ධිය? තේරුණේ? මේ කාලේ දිවර කරගන්න බැරි කෙනාට ඊළඟ ස්ටෙප් එකේ රූපේ විතරයි වෙනස්. අනිත් ඔක්කොම තියෙනවා. අනාථපිණ්ඩික සිටම ලස්සන්ට ආවේ නේද බුදුරයන් වහන්සේ ගාර්. මෙහි එක ඉවරයි. මේ රූපේ ඉවරයි. පස් වුණා. අන්න එනවා ඊළඟ එකේ.
බැලුවහම අරවම තියෙනවා. ඒවෙන් තමයි නිවනට යන්න තියෙන්නේ. පින්නතුනි එහෙමනම් මේ දේවතානුස්සතිය වැඩි මේ විපාක මොනවද? නිකන් ඕන දල වශයෙන් ඔයාලා පෑනක් කොලයක් කරන් ලියන්න ඕකේ මං දැක්කේ නැද්ද මං දෝකේ තියෙනවා. එතකොට ඔගොල්ලෝ හිතන්නේ මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ ධර්ම සංඝයා ගැන ශ්‍රද්ධාව වඩනවනේ. ඒ ශ්‍රද්ධාව බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ. මේවයි යම් ආනිසංස ලබන්න තියෙනවද? බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති. ඒ පොත අරන් කියවන්න. දේවතානුස්සති වඩද්දි ඒ අංගත් වැඩිනවා. ඒ බුදුරයන් ධර්ම සංගය ගැන ගුණී මෙනෙහි කරන නිසා සීලානුස්සති වැඩිමේ යම් විපාකයක්ද මම දුන්න පොඩි බුක්ලට් එකක්. ඒකේ ඇති සීලානුස්සති විපාකනි ශ්‍රද්ධාව සීලය දහම් දෙනම ත්‍යාග ප්‍රඥා මේ පහම මෙනෙහි කරනවා දේවතානුස්සති. මේ පහ මෙනෙහි කරද්දී මේවා විපුලත්වයටපත් වෙන්නේ නැද්ද? ශ්‍රද්ධාව සීලය දහම් දෙනම ත්‍යාග ප්‍රඥාව කියන මේවෙන් ලැබෙන්න ඕනේ සියලු විපාකයට ලැබෙනවා. ඊට අමතරව මේ දේවතානුස්තිය වඩන කෙනාට දෙවියෝ ඊටාම ප්‍රියමනාපයි. කවුද ප්‍රියමනාප? වටපිටාවේ අල්ලපු ගෙදර ඒ කට්ටියද? නෑ නෑ නෑ. කවුද? අමනුෂ්‍ය ටිකද? නෑ නෑ. කවුද? දෙවිවරු ප්‍රියමනාපයි. අන්න දෙවියොත් එක්ක සම්බන්ධ වෙච්ච ලස්සන. ඒකනේ දෙවිවරු මේ ඇවිල්ලා කියන ධම්මික උපාසතුමාට මෙහි ඉන්න කියලා කියන්නේ. ප්‍රියමනාපයි. දෙවරුත් එක්ක සම්බන්ධය හදාගන්න ඕන නම් මොනවද වඩන්න ඕනේ? දේවතා නුස්සතිය. ඒ වගේම තමයි මෙයා ශ්‍රද්ධාවෙන් එන්න එන්න විපුලත්වයටපත් වෙනවා. මොනවෙන්ද විපුලත්වයටපත් වෙන්නේ? ශ්‍රද්ධාවෙන්. ඒ වගේම තමයි මෙයාගේ පිහිටනවා ප්‍රීති ප්‍රමුදිත බව බහුල බහුල වශයෙන් පිහිටනවා. මොනවද පිහිටන්නේ? ප්‍රීති ප්‍රමුදිත. මෙයාලා තමයි කියන්නේ අපි ඉතින් හෙට මැරුණත් බයනේ. අනිත් අය කියන අපි මැරෙන්න බය නෑනේ. ඒ බොරුවට කියන්නේ. තේරුණේද? ඉස්පිරිතාලේ ඇඳේ දැම්මම බෙරි හන්දේනවා බේර ගනින් කියලා. අර එහෙම නෑ. එයා සිහියෙන් ඉන්න හොදට. මං සුගතිය කිහිදපේ මං සුගතිය යන මං දන්න. එයා කියන්නේ ප්‍රීති ප්‍රමුදිත බවින් බහුල බහුල බවට මෙයා පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් පින්නොතනි දේවතානුස්සති හොඳට වඩන කෙනාට නීවරණ යටපත් වෙලා කායික සැප පැතිරෙන්න ගන්නවා, මානසික ප්‍රීතිය පැතිරෙන්න ගන්නවා, චිත්ත ඒකාග්‍රතාවේ බිහි වෙනවා, විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධානයේ අංග උපදිනවා. මොනවද උපදින්නේ? පළවෙනි ධාන උපදව ගත්තා නම් දෙවෙනි ධාන උපදව ගන්න පුළුවන්. දෙවෙනි ධානයේ තියෙනු තුන්වෙනි ධාන උපදව ගන්න පුළුවන්. තුන්වෙනි ධානයේ තියෙන කෙනාට ප්‍රඥාවන්ත කෙනාට හතරවෙනි ධාන උපදව ගන්නත් පුළුවන්. මුලින් පළවෙනි ධ්‍යානය හදාගන්න ඕනේ. එතකොට දේවතානුස්සතිය මුල් කරගෙන යාට ධානාංග ධ්‍යාන උපදව ගන්න පුළුවන්. මේ ජීවිතයේදී විශේෂ මාර්ගඵල ලැබුවේ නැත්නම් යා සුගති පරායන වෙන. කොහෙද උපදින්නේ? දෙවියෙක් යා මහසි ගන්න මේ ජීවිතය අවබෝධ කරන්න බැරුව ගියොත් මොකද වෙන්නේ? එයා දෙවියෙක් වෙනවා. දෙවියෙක් වෙලා එතනදී යාගේ ඉලක්කයට යා යනවා. මේ වගේ මහත් වූ ආනිසංස බොහෝ ප්‍රමාණයක් දේවතානුස්සතියේ තියෙනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ඔබ වඩන්න මොකද්ද? දේවතානුස්සතිය. ඔය ලෝක හය විතරක් නෙමෙයි දේවතානුස්සතිය ඇයිති බ්‍රහ්ම ලෝකවලත් පුළුවන් වුණා. සමාධිය තියෙන කෙනාට තමයි බ්‍රහ්ම ලෝකෙ පුළුවන්. අර අංග පහත් එක මොනවද තියෙන්නේ? සමාධි. කාමී ආදීන හොදට එයා දකින්න ඕනේ. දැකලා හිතන්න ওই කාම ලෝකෙට වඩා බ්‍රහ්ම පාරිසද්ධි හොඳයි. බ්‍රහ්ම පුරোহিতේ හොඳයි කියලා ඒ ලෝකෙක හිත පිහිටන්නත් පුළුවන්. මේ අංගත් එක එතනදි තියා මොකද වෙන්නේ? කල්ප ගණන් ආයස නිසා මෛත්‍රී බුදුරයන් වහන්සේ දකින්නවාමයි. අනිවාර්යෙන් දකින්න. ඇයි? ඒ කල්පයක් ආයස නිසා. නේ මේ අංගත් එක්ක කියන්නේ චූටි වචන දෙක කියද්දී ධර්ම අවබෝධයට එන්න පුළුවන්. මම හිතන්නේ ඒ ලෝකෙදී නම් කෙලින්ම අනාගාමි භවයකට වගේ වේගවත් යන්න පුළුවන් වෙයි. කාමයන්ට බැදීමකුත් නැහෙනේ. එයාට ඒ ගැන වෙනම කියන්න කරුණුත් නැහෙනේ නේ. දර්ශනේ හදලා දෙන්න විතරයි තියෙන්නේ. දැක්ක නේද වාසිය? එහෙනම් මේව බය නැතුව මොනවද වඩන්න ඔබ කැමති වෙන්න ඕන. එහෙනම් ඔබට අද මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරුණුත්
උතුම් චතුරාර්ය සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.